සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියාව විඳ ගන්නට හිත ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අපි අද දවසෙත් සූදානම් වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ජීවිත පිළිබඳව ගෙවාගෙන එන සංසාර ගමන පිළිබඳව ඉදිරියට ගෙවාගෙන යන්නට තිබෙන සංසාර ගමන පිළිබඳව සහ ඒ ජීවන ගමනේ දුක සැප බෙදා වෙන් කෙරෙන ආකාරය ඒ ජීවන අත්දැකීම් වලට මුහුණ දෙන අවස්ථාවල ඊළඟ භවය ඊළඟ සසර ගමනටත් ඒක උපකාර වෙන ආකාරය එතනින් කර්ම රැස් වෙන ආකාරය මේ නිමක් නැති සසර ගමන ඉදිරියට යන අපේ මනසේම සකස් වෙන ඒ ධර්මතාවයන් පිළිබඳව ඉතාම පැහැදිලිව දේශනාකට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් කොටසක් දත් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්න. මං ඒ විදිහට මතක් කළේම අපි අද සාකච්ඡා කරන මේ දේශනාව ඒ කරුණු පිළිබඳව ඉතාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන සූත්‍ර දේශනාවක්. ඉතින් මේ උතුම් ධර්මය තමන් විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන අතරේ මුළු මහත් ලෝකයටම ඒ ශ්‍රී සද්ධර්මය පහසුවෙන් සුවසේ ශ්‍රවණය කිරීමේ භාග්‍ය වාසනාව ලබා දෙමින් net ධර්ම දක්ෂිනාව හරහා මේ ධර්මානුශාසනාව ලෝකයේ පුරාම විසිරුවා හරින්ට විකාශනය කරන්ට අවශ්‍ය කරන පින්බර දහම් දායකත්වය දරාගෙන කටයුතු කරන සත්පුරුෂ පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනවා. මීගමුව තුන්වන කුරණ කොළඹ පාර අංක 843 8 ලිපිනේ පදිංචි H.K. දයානන්ද ගුණසේකර පින්වත් මහත්මා ඇතුළු පවුලේ කාරුණික පින්වත් පිරිස. ඒ පින්වතුන්ගේ සත්පුරුෂ කල්පනාවට අනුව මේ සිද්ධ කරන ධර්මානුශාසනාව net ධර්ම දක්ෂිනාව තුළින් අද මුළු මහත් ලෝකයේ පුරාවටම විසිරිලා යනකොට අප්‍රමාණ ධර්මයට කැමති ශ්‍රද්ධාවන්ත පින්වතුන්ට ඉතාමත් පහසුවෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමේ භාග්‍යය සැලසෙනවා. ඒ තුළින් ඔබේ ධර්මඥානය දියුණු කරගෙන ශ්‍රද්ධාවාදී ගුණධර්ම දියුණු කරගෙන සසර ගමන සුවපත් කරගන්නට අදිෂ්ඨාන ඇති කරගන්නකොට මේ පින්කම සිද්ධ කරන පින්වත් ඔබ අපිට ඒ තුළින් අප්‍රමාණ කුසල ආනිසංස රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ආශිර්වාද ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් මේ සිද්ධ කරගන්න පින්කමෙන් උපදවන ආනිසංස දෙවියන්ටත් පින්කමට දායකත්වයේ දරන H.K. දයානන්ද ගුණසේකර මහත්මා ඇතුළු පින්වත් පිරිස බලාපොරොත්තු වෙන තමන්ගේ නමින් මිය පරලොව යන්ති දුන සිළු ඥාතීන්ටත් තමන් ඇතුළුව සුජීවත්ව ඉන්න සිළු ඥාතීන්ටත් රට ලෝකයේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන ඔබ අපි සිළු දිනාටත් මෙලව පරලොව දෙලව ජීවිතයේ යහපත පිණිසත් සංසාර දුකින් අත මිදි උතුම් මමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ මහා ආනිසංස ධර්මයන් එකසේ
හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගන්නවා. ඒ උතුම් අදිෂ්ඨානය ඇති කරගෙන අදත් ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නේ. පින්වත්නි, ඔබට මතක ඇති අපි ගිය සතිය ආරම්භ කරපු අලුත් මාතෘකාව. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් සද්ධර්මයේ අඩංගු ත්‍රිපිටකයේ දීඝනිකායි පාටික වර්ගයට අයිති චක්කවර්ති සියනාද සූත්‍රය, ඉතාමත් ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක්. අපි මේ දේශනාව පිළිබඳව සාකච්ඡාව ගිය සතිය ආරම්භ කරලා තරමක් දුරට පැහැදිලිව ඒ දේශනාව කරගන්න තිබුණා. බුදුරජාණන් වහන්සේ ඔබේ අපේ සංසාර ගමන ගැන පැහැදිලිව දේශනා කරන අවස්ථාවේ විශේෂයෙන්ම අපිට මේක පැහැදිලිව තේරුම් ගන්නට ලේසි වෙන්න භාග්‍යතුන් වහන්සේ අතීත කතාවක් අරගෙන අපි මේ ගෙවාගෙන යන සසර ගමන, ඒ වගේම මේ ලෝක ධාත්වේ ගමන් මාර්ගය, ජීවන ගමන් මාර්ගය බොහොම පැහැදිලිව විස්තර කරනවා. ඔබට මතකයි උන්වහන්සේ දල්ල නේමි කියලා සක්විති රජ කෙනෙක් පිළිබඳ විස්තරයක් මේ දේශනාවට එකතු කරනවා. ඉතින් අතීතයේ බොහෝම දුර කාලයක මේ ලෝකයේ සිද්ධ වෙච්ච වහා වටිනා සිදුවීමක්. ඒ දල්ල නේමි කියන සක්විති රජුරුවන්ගේ ඒ චක්‍රවර්ති පාලන සමය තුල සමාජයේ පැවතුණු ගුණධර්ම. ඊට පස්සේ සක්විති රාජ පරම්පරාව පුරුකෙන් පුරුක වෙනස් වෙවි ඉදිරියට ඇවිදිලා කාලයක් ගෙවිල යනකොට ඒ කාලවල රජවන සක්විති රජවරුන්ට විශේෂයෙන් සක්විති රජ කෙනෙකුට උරුම කියන ඒ ගුණධර්ම පද්ධතිය බිඳ වැටිලා, ඒ ගුණධර්ම පද්ධතිය බිඳ වැටීමත් එක්ක ලෝකයේ සිද්ධ වෙන අනර්ථය වර්තමාන ලෝකයට අපි ජීවත් වෙන කාලයට එනකොට මොන වගේ වෙනසකට පත් වෙලාද කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව මේ දේශනාව තුළ අපිට උගන්වනවා. එයින් අතර වෙන්නේ නැහැ අනාගත ලෝකයේ මේ යන ක්‍රමයට ගිහින් අනාගත ලෝකයේ මොන වගේ දෙයක් සිද්ධ වෙනවද කියන එකත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට අපි දන්න දෙයක් තමයි බුදු කෙනෙක් යමක් මෙන්න මේ ආකාරයට සිද්ධ වෙනවා කියලා දේශනා කළොත් ඒක ඒ ආකාරයට සිද්ධ වෙනවා මිසක වෙන කිසිම ආකාරයකට සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ අනාගතය ගැන දේශනා කරන, දැන් අපිට අතීතය ගැන කල්පනා කරා කියලා යමක් ඉගෙන ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහෙනි, වෙනස් කිරීමක් කරන්න බෑනි. නමුත් අනාගතය ගැන අපිට යමක් කරන්න පුළුවන්. ඒ වගේම අනාගතේ අපිට අලුතෙන් මේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙන්නේ. මූණ දීලා අවසන් වෙච්ච දුක් කරදර සැප සම්පත් ගැන හිතලා වැඩක් නැහැ. අලුතෙන් ඉස්සරහට එන්න තියෙන දේවල් ඒ අත්දැකීම හරි වෙනස්නේ. බුදුරජාණන් වහන්සේ ඒ නාපු අත්දැකීමක් ගැන, ඉදිරියට අපිට මූණ දෙන්න තියෙන අත්දැකීමක් ගැන පැහැදිලිව මේ දේශනාවේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් කියන දෙයක්, දේශනා කරන දෙයක් වරදින්නේ නැත්තම්, වෙනස් වෙන්නේ නැත්තම්, ඒක ඒ ආකාරයෙන්ම අනාගතයේ සිද්ධ වෙනවා නම් මේ කියන කාරණේ අපිට ඒකාන්තයෙන්ම අනාගතයේ මූණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මොන වගේ ස්වභාවයක් අපේ ජීවිතවලට අත්වෙයිද කියන එක, මොන වගේ ඉරණමකට අපේ ජීවිතපත් වෙයිද කියන එක හිතා ගන්න පුළුවන් අනුමාන වශයෙන්. ඉතින් මෙන්න මේ කාරණය සම්පූර්ණව පැහැදිලි කරන දේශනාවක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් පින්වත්නි, ඔබට මතකයි ගිය සතිය අපි කතා කළා අවසාන මිනිත්තු කීපේ මහා සක්විති රජතුමා ගිහිගෙ අතහැරලා තපස් රකින්න ගියාට පස්සේ ඊළඟට රජ වුණ රාජකුමාරයාට අලුත් රජුරවන්ට උපදේශ මාලාවක් පරණ හිටපු සක්විති රජතුමා දැන් රාජ ඉසින් වහන්සේ ලබා දෙන මොනවද ඒ විශේෂ උපදේශ මාලාව? මේක එදත් අදත් හෙටත් රටකට ලෝකයකට හරි වටිනවා. එතුමා කියනවා, පුතා දැන් ඔබ රජ වෙලා ඉන්නේ, දැන් ඔබේ රාජ්‍ය තුල ඔබ ධර්මයට සලකන්න, ධර්මයට සත්කාර කරන්න, ධර්මයට ගෞරව කරන්න, ධර්මයටම පූජා කරන්න, ධර්මය දජයක් කරගන්න, කොඩියක් හැටියට රාජධානී ඉහලින්ම උස්සලා තියන්න ඕන ධර්මය, ධර්මයම අධිපති කරන්න, තමන්ගේ ජනපදයේ ඉන්න මිනිසුන්ට ධාර්මිකව රැකවරණය සලසන්න. දැන් මේ මොකද්ද මේ කියන්නේ? මේ මූලික කාරණා ටික සම්පූර්ණම ගත්තාම කියන්නේ
තමන්ගේ රාජධානය තුළ කටයුතු කරනකොට සෑම අවස්ථාවකම ධර්මයට මුල් තැන දෙන්න කියන එක නෙමෙයි කියන්නේ. ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් පැන නගිනකොට ඒ හැම අවස්ථාවකම ධර්මානුකූලව කටයුතු කරන්න. ඒකනි කියන්නේ ධර්මයටම සලකන්න කියන්නේ එකයි. දැන් අපි අර කියනවාගේ ධර්මයට සලකන්න කිව්වහම ධර්මයට සත්කාර කරන්න, ධර්මයට ගෞරව කරන්න කිව්වහම මේ දහම් පාඨ ලියාගෙන ඒවට වන්දනාමාන කරන එක, ඊළඟට බණ පොතක් හරි අදිසි පෑගුණොත් එහෙම ඒක වැඳ වැඳ ඉන්න එක, ඊට පස්සේ අපි දන්නවා ඔය අපි දැකලා තියෙන සමහර අය මේ අන්තර්ජාලයේ හරි හරි දේවල් සිද්ධ වෙනවනේ, ධර්මයට දැන් තුනුරුවන්ට පූජා කරනවා කියලා, බුදු පූජා කරනවා කියලා, දැන් බුදුරජාණන් වහන්සේට පූජාවක් කරනකොට බුද්ධ ප්‍රතිමාවක් තියලා ඒකට මල් පහන් දැහැත් ගිලන් බස අරවම පූජා කරනවා. ඊළඟ ධර්ම රත්නයේ පූජා කරනවා කියලා ලොකු බණ පොතක් තියලා එතනත් ඔන්න මල් පහන් දැහැත් ගිලන් බස පූජා කරනවා. සංඝ රත්නයේ පූජා කරනවා කියලා තව මොන හරි සිවුරක් හරි ගෙනලා තියෙනවා. එහෙම නැත්නම් ඒක නම් ඉතින් පන්සලකට ගිහිල්ලා හාමුදුරුවෝ කෙනෙකුට හරි දන් ටිකක් දෙනවා. ඉතින් ඕක සාමාන්‍යයෙන් කෙනෙකුට හිතුනොත් මේක තමයි හරි කියලා නෑ, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒක අර උද්දේශික පූජාවක් හැටියට කරා ඒක හරි කියමුකො. ධර්මයට දහම් පොතපත තියලා ඒකට ආහාර පාන පූජා කිරිල්ල නෙමෙයි වැදගත්, මල් පහන් පූජා කිරිල්ල නෙමෙයි. ධර්මයට ගරු කරනවා කියලා කියන්නේ දැන් ඔකම හොඳ උදාහරණයක් කියන, ඔබේ අම්මට තාත්තට ගරු කරනවා කියලා කියන්නේ අම්මගේ අම්මට තාත්තට ගරු කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අම්මා තාත්තා දකින දකින තැන වැඳ වැඳ ඉන්න එක නෙමෙයි. ඒ අම්මයි තාත්තයි අපිට කියනවා පුතේ මේ දේ කරන්න එපා, මේක වැරදි, මේ දේ කරනවට අපි කැමති නැහැ, මේකට අපි හිත රිදෙනවා. පුතේ ඔයාලා මේ දේ කරන්න, මේ දේට අපි හරි කැමති, මේ දේ කිරීම තුළ අපි සතුටු වෙනවා කියලා කියනවා. එතකොට ඒ තාත්තට අම්මට ගරු කරනවා කියලා කියන්නේ එහෙමනම් ඒ මව්පියන් බලාපොරොත්තු වෙන මව්පියන් කියලා දෙන ගුණ දහම්. හැබැයි හොඳ දේවල්. දැන් අම්මා තාත්තා කිව්වත් අධර්මිෂ්ඨ කටයුතු වලට යන්න හොඳ නැහැ. අම්මා තාත්තා අඬා වැළපුණත් මිනී මරපං සොරකම් කරපං කියලා ඒකට යන එක හොඳ නැහැ. හොඳ දේවල් තුල ඒ මව්පියන් බලාපොරොත්තු වෙන දේ අපි ගමු. සීලාචාරව ඉන්නවට අම්මා තාත්තා කැමති. දරුවෝ සිල්වත්තු ගුණවත් වෙනවට කැමති මව්පියෝ ඉන්නවා. ඉතින් දරුවෝ පොඩ්ඩක් දුසිල්වත් වෙනකොට ඒ අම්මා තාත්තා හරියට කනගාටු වෙලා කියන අනේ පුතේ එහෙම වෙන්න එපා. ගුණධර්ම රකින්න, සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න. අපි සිල්වත්තු ගුණවත්තු ඉන්නවා දකින්න හරි කැමතියි කියලා කියනවා. අන්න එහෙනම් ඒ දරුවෝ සිල්වත් ගුණවත් වීම තමයි ඒ අම්මලාට සලකන ලොකුම සැලකිල්ල. ඊළඟ සහෝදර සහෝදරියන් කියන පුතේ උඹලා ඔක්කොම එකමුතු වෙයල්ලා. විරසක වෙලා රණ්ඩු දබර වෙනවට, කලකෝලාල කරගන්නවට කැමති නෑ අපි. ඒ මව්පියන්ගේ හිතේ තියෙනවා තමන්ගේ දරුවෝ ටික ඔක්කොම එකමුතු එකාවන් වින්ට ඕන. හැමෝම ආදරෙන් කරුණාවෙන් ඉන්න ඕන. එහෙනම් ඒ මව්පියන්ට සලකනවා කියන එකේ ලොකුම දේ තමයි ඒ දරුවෝ ටික එකමුතු ඉන්න එක. මොකද එකමුතු ඉන්නවා දකින්නේ මව්පියෝ කැමති. විරසක වෙලා ඉන්නකොට ඒ මව්පියන්ට හරි වේදනාවක්. අන්න ලොකුම සැලකිල්ල. ඊළඟට ඒ මව්පියෝ කියන අනේ පුතේ අපිට කන්න බොන්න මොකුත් නැතත් කමන්නේ. අපිට හොඳට බණ භාවනා කරගන්න ඕන. සිල් ගුණ දහම් ටික රැකගන්න ඕන. දම්පැම් පූජාවල් කරන්න ඕන. ඒ සඳහා පුතේ අපිට උඹලා උපකාර කරපල්ල. මොකද ඒ වැඩිහිටි මව්පියන්ට දරුවන්ගේ උදව්පකාර ඕන ඒ කටයුතු කරගන්න. ගොඩක් වෙලාවට ඒ මව්පියන්ට නිදහස දෙන්න ඕන. ගොඩක් වෙලාවට ඔය අපිට පේනවා තරුණ මව්පියෝ තමන්ගේ වයෝවෘද්ධ මව්පියන්ට තමන්ගේ දරුමල්ලන්ව බලාගන්න දෙනවා. සම්පූර්ණ ඒ වගකීම් බාර දීලා වෙන වෙන කටයුතු වල යෙදෙනවා. එතකොට අර වයෝවෘද්ධ මව්පියන්ට ඒ අවසාන ජීවිතයේ සැඳෑ සමී හොඳට සිල්ගුණ දහම් ටිකක් රැකගෙන බණ භාවනාවක් දියුණු කරගන්න, තමන් කැමති විදිහට මේ දම්පැම් පූජාවක් සිද්ධ කරගන්න ඉඩහසර ලැබෙන්නේ නැහැ. සමහර අපිට පේනවා ගෙවල් වල ඉන්නවා වැඩිහිටි මව්පියෝ හරි කැමැත්තෙන් ඉන්නවා වන්දනා ගමනක් යන. දැන් පින්කමක් තියෙනකෝ සහභාගී වෙන්න. එතකොට දන් ටිකක් උයලා පූජා කරන්න. එතකොට සතියක් විතර එක දිගට බණ භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙන්න. නමුත් එයාලට ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා මේ 15 පොහොය දවසට. මොකද ඒකත් අර තරුණ මව්පියන්ට නිවාඩුවක් ලැබෙනවනේ කාර්යාල වලින්. ඒ නිසා වැඩිහිටිය අම්මලා තාත්තලාට පන්සලට යන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ඇරෙන්න ඒ අයට නිදහසේ කටයුතු කරගන්න වෙන්නේ. ඒතකොට නිකම්ම ගෙවල් වලට වෙලා ඉඳලා පිනක් දහමක් කරගන්න අවස්ථාවක් නැතුව නිකම්ම මැරිලා යනවා. ඉතින් අන්න එතකොට මේ වැඩිහිටි මව්පියෝ කැමති ඒ තමන්ගේ ජීවිතයේ අවසාන කාලේ හොඳට පින් දහම් කරගෙන ඒ කටයුතු කරගන්න. එහෙනම් එවැනි මව්පියන්ට කරන්න පුළුවන් ලොකුම සැලකිල්ල තමයි
ඒ පින්දහම් කටයුතු කරගන්ට ඒ අයව නිදහස් කරනක. ඒ අදාළ තැන්වලට ඒ අය ගිහින් දාන්න ගිහිල බාර දෙනවා. ඉතින් එයාලට අවශ්‍ය කරන ආහාර පාන ටික, මිල මුදල් අවශ්‍ය නම් ඒවා, බෙහෙත් ඒත් අවශ්‍ය නම් ඒවා, ඇඳුම් පැළඳුම් අවශ්‍ය, ඒ ආදි දේවල් වලින් අවශ්‍ය කරන පහසුකම් සපයලා දීලා ඒ කටයුතු වලට යොමු කිරීම තමයි මව්පියන්ට කරන ලොකුම සැලකිල්ල. මම මේක විස්තර කළේ මේකත් ඇත්තටම අපේ ජීවිතයට වටින හින්දා. එතකොට දැන් මෙතන මේ ධර්මයට සලකන්න කියලා කියන්නේ ඒකම තමයි. ධර්මයේ කියලා දෙන කාරණා තමන්ගේ ජීවිතය තුළ ඉෂ්ට කරන්න. සාසුන් වහන්සේ ධර්මයේ කියලා දෙනවා සිල්වත් වෙන්න, ගුණවත් වෙන්න, අප්‍රමාදී වෙන්න, අවංක වෙන්න, සත්පුරුෂ වෙන්න, සාධාරණ වෙන්න. එහෙනම් රාජ්‍ය පාලකයෙකුට ඒ තමන්ගේ රාජ්‍ය දහනිය තුළ කටයුතු කරද්දී මොන හිතවත්කම් මොන ලාභ ප්‍රයෝජන තිබුණත් ධර්මයට සලකනකොට, ධර්මයට සත්කාර කරනකොට, ධර්මයට ගරු කරනකොට එයා ඒ හැම දෙයකටම වඩා සාධාරණය ගැන කල්පනා කරනවා, සත්පුරුෂකම ගැන කල්පනා කරනවා. එතකොට ඒ කෙනෙකුට දැන් අපි කියමු රාජපාලනය කරගෙන යද්දී වස්තු බෙදා හදා දෙන්න ඕන, ඊට පස්සේ වැඩදිකරුවන්ට දඬුවම් කරන්න ඕන, හොඳ මිනිසුන්ට සලකන්න ඕන, ආදි දේවල් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය පරිසරය දියුණු කරන්න ඕන, මිනිසුන්ගේ අරිතල පහසුකම් දියුණු කරන්න ඕනනේ. ඒ කරනකොට වනාන්තරයේ සතාසිව්පාව ගැන හිතන්න ඕන. දැන් මේක ඉදිරියටත් කියනවනේ දිගටම, මේ හැමතැනම ප්‍රධානම කාරණේ මේ ධර්මයේ තමයි. ඒතර පිම්පව් ගැන හිතන්න ඕන, සිල් ගුණ දහම් ගැන හිතන්න ඕන. එතකොට මේ දෙයක් කරන්න ගියාම ප්‍රාණඝාතාදී අකුසල් සිද්ධ වෙනවා නම් තමන්ට තියෙන බලය පාවිච්චි කරලා, තමන්ට තියෙන රාජ්‍යකීය බලය උරුමය පාවිච්චි කරලා රටේ ඉන්න සතාසිව්පාව මරනවා නම්, දුප්පත් මිනිහට ගහලා බැනලා තරලා පෙළ දානවා නම් එතන ධර්මයක් ඇත්තේ නැහැ. ඒතර අන්සතු දේවල් බලහත්කාරයෙන් තමන්ගේ බලය පාවිච්චි කරලා කඩා වඩා ගන්නවා නම් එතනදී එතන ධර්මානුකූල ස්වභාවයක් නැහැ. දැන් අපිට මේවා කියන්න වෙන්නේ ඇයි? අපිට අද අපේ සමාජයේ පේනවා. දැන් නිකන් හිතන්න, අපි පහුගිය කාලේ දැක්ක අර අනුරාධපුරේ පැත්තේ වැව් වටේට ලස්සනට ගස්කොළන් වැවිලා තියෙනවා. ඉතින් ඒ පළාත්වල ඉන්න මැති ඇමතිවරු තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ ගස්කොළන් කපාගෙන ගිහිල්ලා තමන්ගේ ගෙවල් වල මේ පොළවට අල්ලලා බොහොම ලස්සනට ඒවා මේ අර ලක්ෂරි විදිහට ගෙවල් දොරවල් හදනවා. සාමාන්‍ය මිනිකුට මේ කපල කොටල කරන්න බෑ, අත්තක්වත් කඩන්න බෑ. නමුත් එයාලා තමන්ගේ බලය පාවිච්චි කළ එහෙම කරන. එතකොට ඒ පලාතම වේලිලා කර වෙලා යනවා, අවලස්සන වෙලා යනවා. අර තියෙන වටිනාකම් අර අවුරුදු 100 ගාණක් ලස්සනට හැදිච්ච ගස්කොලන් ටික එක දවසෙන් කපල දැම්මහම ඒ පරිසරය මොනතරම් විනාශ වෙනවද? ඒ තමන්ගේ බලය පාවිච්චි කළක නම ධර්මානුකූලව ඒවා කටයුතු කරනවා නම් ඒ මිනිස්සු තමන්ගේ බලේ පාවිච්චි කළ තමන්ගේ පුද්ගලික සුඛ විහරණයට අර දෙනෝදාහක් දෙනා හෙවනට ඉන්න, සතාසිව්පාව හෙවනට ඉන්න, නිවාස තනාගෙන ජීවත් වෙන, මේ මහා විශාල ජල උල්පත් නිර්මාණය කරන මේ ගස්කොළන් කපල විනාශ කරන්නේ නැහැ. මේ ධර්මයට සලකනවා නම් එයාලා ඒක හිතනවා. නමුත් එහෙම කන්නේ තමන්ට තියෙන බලේ පාවිච්චි කළ ඕනම නරක වැඩක් කරනවා. දැන් බලන්න ඉතින් එහාට බුදුර මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සක්විති රජතුමා අලුතෙන් රජ වෙන රජ කුමාරයාට දෙන උපදේශ අතර තියෙනවා තමන්ගේ ජනපදේ ඉන්න මිනිසුන්ට ධාර්මිකව රැකවරණේ සලසන්න. දැන් අපේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් මතකනේ, 100 ගාණක් මිනිස්සු මරලා දැම්මා. එතකොට ඔය යුද්ධයක් කියන එක උනත් මේ දෙමළ මිනිහයි සිංහල මිනිහ අතර ඇති වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ඔවා දේශපාලඥයෝ තමන්ගේ වාසිතකා මේ දැන් අර කියනවනේ කතාවටත් පුළුන් ගොඩක් අස්සේ ගිනි පෙට්ටියක් හංගලා තියන්න පුළුවන්. ගිනි පෙට්ටියක් තියන්න පුළුවන් පුළුන් ගොඩක් අස්සේ, පිච්චෙන්නේ නැහැ. හැබැයි කාට හරි ගිනි කූර එළියට අරගෙන අතුල්ලලා අර ගිනි පෙට්ටිය ගහලා අතුල්ලලා ගින්දර අවුල්ලන්න පුළුවන් පුළුන් ගොඩට. ඒක කවුරු හරි කරන්න ඕන. නැතුව මේ ගිනි පුළුන් ගොඩක් අස්සේ ගිනි පෙට්ටියක් හංගලා තිබ්බට මොකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපේ රටේ ඉන්නවා මං හිතන්නේ මේ අපි දන්නේ ජාති වර්ග 3-4 ඔය සිංහල දෙමළ ඒ මුස්ලිම් ඊට පස්සේ බර්ග මැලේ ඔය වගේ 4-5 විතරයි. නමුත් අපි මේ මෑතක දැනගත්තා ජාති වර්ග ඉන්නවා 45 විතර. ප්‍රසිද්ධ නැති වුණාට ජාති වර්ග 45 විතර ඉන්නවා. ඒක අර නවනැලි විජේතුංග මහත්මයාගේ ජන වර්ග කියලා පොතක් තියෙනවා, ශ්‍රී ලංකාවේ ජන වර්ග කියලා. ඒකේ තියෙනවා මං හිතන්නේ 35-40 කිට්ටුවෙන්ට ජන වර්ග ප්‍රමාණයක් මේ රට ඇතුළේ ඉන්නවා. ඒතර ඉන්දියාවේ ඉන්නවා 500 ගානක්ද කොහෙද මට මතක හැටියට, වර්ග, ජාති වර්ග. එතකොට මේක ඇවිල්ලා මේ
මේ ප්‍රධාන දැන් සිංහල අපේ රටේ සිංහල ජාතිය ප්‍රසිද්ධව වැඩිපුර ප්‍රමාණයක් ඉන්නවා. ඒකේ අස්සේ ඒක පුළුන් ගොඩක් නම් ඒකේ අස්සේ පුංචි පුංචි ගිනි පෙට්ටි තියෙනවා. අර දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ නොයේක් ජාතියාගම් අදහන අපි නොදන්නා විදිහ අමුතු විදිහේ ජාතියාගම් තියෙන අය මේක පුළුන් ගොඩ අස්සිරිංගලා ජීවත් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මිනිස්සු අපි දන්නා ආකාරයෙන්දලා බොහොම එකමුතුව අඩු පහඩු පිරිමහගෙන කාලබීල සතුටින් මේ ජීවත් වුණා. මොකද අපේ ගන්ධනවලත් අපි දැකලා තියෙනවා නොඑක් ආගම් ජාති අදහන මිනිස්සු. දැන් අපේ රටේ යාපනය, මධ්‍යම පළාත, දකුණු පැත්ත කියන මේ රටේ අවස්ථා තුනම කිසි ගැටලුවක් නැතුව මිනිස්සු ආශ්‍රය කරමින් යමින් එමින් සම්බන්ධකම් පවත්වාගෙන, වෙළඳ සම්බන්ධකම් පවත්වාගෙන ඒ හැම කටයුත්තම්ම ඔවුනොවුන් බොහොම පැහැදිලිව හිතවත්ව කරගෙන ගියා. ඒ අතරේ අර පුළුන් ගොඩාස්සේ තියෙන ගිනි පෙට්ටියට මේ බොහොම මෙලෙච්ච විදිහට තමන්ගේ බලය ලබා ගන්නට උත්සාහවත් වෙන අධර්මිෂ්ඨ පාලකයෝ අර ගිනි පෙට්ටිය අරගෙන අතුල්ලලා අතුල්ලලා අර පුළුන් ගොඩට ගිනි තිබ්බා. ඒ ගිනි තිබ්බට පස්සේ ඇති වෙච්ච ප්‍රතිඵලයක් තමයි අවුරුදු 30ක් විතර යුද්ධේ. ඉතින් ඒක සාමාන්‍ය දෙමළ මිනිහා, සාමාන්‍ය සිංහල මිනිහා, මුස්ලිම් මිනිහාගේ එහෙම එකක් නැහැ. ඒ නිසා දැන් මට හොඳටම උදාහරණයක් කියත හැකි. අපේ අම්මා, මේ පුංචි අම්මා, මේ පෙදාසනී පෙළා ජාතික රෝහලේ හිටිය සතියක් විතර. ඉන්නකොට සම්පූර්ණ දැන් ඇය ළඟ නවත්තන්න කෙනෙක් මට හිටියේ නැහැ. මං උදේ දවල් රෑ ගිහිල්ලා බලනවා, පිරිසිදු කරනවා, කැම්බීම ටික දෙනවා, ආයෙනවා. ඒතකොට ඒ අතරතුර සියලු කටයුතු හොයලා බැලුවේ අල්ලපු ඇඳේ හිටපු කාන්තාවක්. ඇය ඇවිල්ලා මුස්ලිම් කාන්තාවක්. ඇයි මුස්ලිම් කෙනෙක්. ඒ වුණාට අපේ හාමුදුරුවනේ කියලා කතා කරනු, ටෙලිෆෝන් නම්බර එක ඉල්ලගෙන මට පන්සලට පණිවිඩය දෙනවා. මෙන්න මෙහෙමයි දැන් අම්මගේ තත්ත්වය, මෙන්න මෙහෙම වෛද්‍යවරු අලුතෙන් මෙහෙම කිව්වා, මේ අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා, මේවා ගෙන්න ගන්න ඕන. ටිකට් කැපුවට පස්සේ බෙහෙත් ටික පවා මම යනකොට ඒ කාන්තාව තමයි අරගෙන තියලා මම ගියාට පස්සේ ඒ ටික මට දීලා තව මේ අරගෙන එන්න ඕන බඩු මුට්ටු ටිකක් පිළිවෙලක් කළා තිබ්බේ. එතකොට අර මම යන්න ඉස්සර වෙලා කෑම දෙන වෙලාවට ඒ අම්මට කනබොන කෑම ටික පවා අනලා කවව්වේ යා. එතකොට බලන්න මෙන්න මේකයි සාමාන්‍ය අපේ සමාජයේ තත්ත්වය. නමුත් මේ අතරේ වර්ගවාදී, ආගම්වාදී, ජාතිවාදී ගැටලුවක් ඇති කරන්නේ අර අධර්මිෂ්ඨ පාලකයෝ. ඒ තමන්ගේ මේ පාලන තන්ත්‍රයේ ඉස්සරහට අරන් යන්න ලේසි වෙන්න. ඉතින් මම මේ කිව්වේ මේ බලන්ට තමන්ගේ රටේ මහා ජනයාට ධාර්මිකව රැකවරණය සලසන්න කිව්වහම අපේ පාලකයෝ කරන්නේ අධාර්මිකව ඒ මහජනයාගේ තියෙන රැකවරණය නැති කරලා බෝම්බ ගහලා යුද්ධ ඇති කරලා වෙනත් ප්‍රශ්න පොඩි පොඩි ගැටුම් තැනින් තැන ඇති කරවලා ඊට පස්සේ දේශපාලනික වශයෙන් ඔය ආධාරකරුවන් විදිහට පිරිස් හදාගෙන ඒ අයට වෙනම සලකනවා, අනිත් අයට වෙනම සලකනවා. එතකොට මෙන්න මේ වාගේ අනිත් මිනිසුන්ගේ දේපල මංකොල්ල කනවා ගිහිල්ලා. දැන් සමහර පැටි තියෙනවා මේ ගෙපොලක් කපන්න බෑ, කැලේක තමන්ගේ ඉඩමේ තියෙන ගහක් කපන්න බෑ, පස් ටිකක් කපන්න බෑ, ලැට්වලක් වැසිකිලි වලක් කපන්න බෑ. ඒ අර කට්ටියට දීලා කපවන්න ඕන කොන්තරක්කේ. අන්න ඒ වාගේ. එහෙම නැත්තම් ප්ලෑන් එක පාස් කරලා දෙන්නේ නැහැ. ඕම් බලන්න තමන්ගේ රටවැසියාට ධාර්මිකව සලකන විදිය, රැකවරණය දෙන විදිය. එතකොට තමන්ගේ රටවැසියාගේ දේපල ආරක්ෂා කළ දෙන විදිය ඔන්න ඕකයි තත්. එතකොට මේවා ඇති කළේ ඒ අය. එතකොට තමන්ගේ සේනාවට ධාර්මිකව සලකන්න. ඒ සේනාවට ධාර්මිකව සලකන්න කිව්වහම අපි දකිනවා මේ අපේ ත්‍රිවිධ හමුදාව ඉන්නවා. ත්‍රිවිධ හමුදාව භාවිතා කරන මේ රාජ්‍ය නායකයන්ගේ බොහොම පහත් පෙළේ කටයුතු වලට පවා ත්‍රිවිධ හමුදාව භාවිතා කරනවා. ඒ ත්‍රිවිධ හමුදාවට තියෙන ගරුත්වය නැති කරලා දානවා. එතකොට මහ ජනතාවට නිකන් තලාපෙලන්න ත්‍රිවිධ හමුදාව භාවිතා කරනවා. එතකොට රාජ්‍ය නායකයෝ තමන්ගේ ආරක්ෂාව පිණිස මහ ජනතාව තලාපෙලන්න රටේ සේනාව භාවිතයි. එතකොට සේනාව, ඒ සේනා නායකයෝ, ඒ අය තමන්ගේ ගරුත්වය අපරාධ නැති කරගන්න. එතකොට රටේ මහ ජනතාව පොදුවේ මේ කියන ආරක්ෂක අංශවලට හරි ආදරෙන් ගරුවෙන් සලකනවා. ඒක නැති කරන පාලකයෝ. එතකොට ඒ තමන්ගේ සේනාවට ධාර්මිකව සලකනවා කියන්නේ එහෙමද? තමන්ගේ සේනාවට තියෙන ගෞරවය, බයපක්ෂපාතිත්වය මහ ජනතාව තුළ හැමදාම තියෙන විදිහට, ඒ මිනිසුන්ගේ ගෞරවය රැකෙන විදිහට පාලකයෝ කටයුතු කරන්නේ. පාලකයෝ බොහොම සෞත් විදිහට ඒ රාජ සේනාව පහත් කළ සලකනවා. ඒක අපිට හොඳට පේනවා. තමන්ගේ ශාස්ත්‍රීය රාජ පිරිසට ධාර්මිකව සලකන්න.
ඒක නං හොඳට කරගන්න එකැන තමන්ගේම හිතවත්තු ටිකට නම් හොඳට සලකගන්න. ඒක නම් අඩු පහඩුවක් නෑ. බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ධාර්මිකව සලකන්න ගියහම ඒකෙදී පොදුවේ ගන්නේ නෑ තමන්ට හිතවත් බ්‍රාහ්මණයන්ට. දැන් අද ඉන්දියාව හැටියට නෙමේ කියලතින් අපේ රටේ නම් තමන්ට හිතවත් හාමුදුරුවරුන්ට, තමන්ට හිතවත් පාදකලට, තමන්ට හිතවත් පූසාරිලාට සලකනවා, තමන්ට හිතවත් ව්‍යාපාරිකයන්ට සලකනවා. හැමෝටම පොදුවේ සලකන්නේ නෑ. ඊළඟ ප්‍රශ්නය තමයි කියනවා ඒ වගේම ඈත ජනපදවල ඉන්න අයට ධාර්මිකව සලක. අන්න ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. අපි දැකලා දෙනවා ඈත ගම්වල අම්මලා මේ ගහක් වටේ ඉටරෙද්දක් කෙලලා, ඉටරෙද්දක් ගැට ගහලා ඒ ගහපාමුල ඉටරෙද්දට හැංගිලා දරුවෝ හම්බෙනවා. මේ 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 පුංචි රටේ මේ පැය කහමාරකින් දෙයකින් එහා ඉඳලා මෙහා කෙලවරට යන්න පුළුවන් පුංචි රටේ අම්මලා දරුවෝ හම්බෙනවා ගස් යට ඉටරෙද්දිය ඔතාලෙ. එතකොට මේ මොකද මේ ඈත ජනපදවල ඉන්න අයට ධාර්මිකව සලකලාද? අඩුම තරමේ කෑමටික අත්‍යවශ්‍ය පහසුකම් කෑමටික ඉන්න තැන යමක් ඇඳලා පැළඳලා ඉන්න ඕන, බෙහෙත් තේ ටික, මේ කියන අත්‍යවශ්‍ය පහසුකම් ටිකවත් ඈත ජනපදවල මිනිසුන්ට දෙන්නේ නෑ මේ පාලකයෝ. දෙන්න බැරුවනේ මේ දෙන්නේ නෑ. දැන් අර පිළිකා රෝහලට අවශ්‍ය කරන මැෂින් එකක් ගන්න මහා ජනතාව එකතු වෙලා ආධාර එකතු කළාගත් ඒකවත් හරියට කරගන්න ওই පාලකයෝ දුන්නේ නෑ. හරිනම් ඒව රජයෙන් කරන්න ඕන දේවල්. රජයෙන් කරන්නේ නැති හින්දා මිනිස්සු එකතු වෙලා කරනකොට ඒකටත් මොකක් හරි ලෙඩක් දානවා. එතකොට දැන් අපේ අර හාමුදුරුව කෙනෙක් භික්ෂුන් වහන්සේලාට විවේකී වින්ද වයෝ මේ අසනීප වුණාට පස්සේ ප්‍රතිකාර ගන්න රෝහලක් හැදුවා. ඒකට ඇම්බියුලන්ස් එකක් මහජනතාව පරිත්‍යාග කළා. මහජනතාව පිම්පිනිස පරිත්‍යාග කළා. ඒක ලංකාවට ගේන්න දුන්නේ නැහැ ටැක්ස්, මේ කියන්නේ ආදායම් බදු නැතුව. දැන් පුණ්‍ය ආයතනයකට පුණ්‍යමය ආධාරයක් විදිහට පරිත්‍යාග කරපු දෙයට ටැක්ස් එකක් ගහන්න අයිතියක් නැහැ නේ පාලකයන්. මොකද ඒක ආදායම් ලබන දෙයක්වත් මේ ආදායම් වාර්තා තියලා ගත් එකක් වන්නේ. මේක හැමෝම සතේ සතේ එකතු කරලා පූජා කරපු දෙයක්. ඒකටත් බර ගානක ටැක්ස් එකක් ගහලා තමයි රටට ගේන්නේ. පන්සලකට පූජා කරන්න මිනිස්සෙක් පිර රටකින් පිළිමයක් ගෙනාවා. ඒකටත් ආදායම් බදු ඔක්කොම ගහන්න පුළුවන් ටැක්ස් ගහලා තමයි රටට ගේන්න දුන්නේ. අන්න ඒ වගේ තත්. හැබැයි තමන්ගේ හිතවතුන්ට අයිස් ටික, කුඩු ටික, වෙනත් මත්ද්‍රව්‍ය ටික, ඊට පස්සේ මේ රටේ නැති වසවිස, මේවා බොහොම සාධාරණව ගේන්න දීලා ඒවා තමන්ට ඕන හැටියට ව්‍යාපාර කරගන්න දීලා ඕනනම් රජෙන් මේ පාර්ලිමේන්තුවෙත් අනපනතුත් හදාගන්නවා. හෙට අනිද්දාට තමන්ගේ යාළුවෝ අඩුම තරමේ ප්ලාස්ටික් පෙට්ටි ටිකක් හරි රටින් ගේනවනම් අද හදනවා නීතියක් ප්ලාස්ටික් පෙට්ටි වලට බදු අය කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගෙනැල්ලා පහුවදා නීතිය වෙනස් කරනවා. ප්ලාස්ටික් පෙට්ටි විකුණනවා නම් 100ට 300ක් බදු කියලා. බදු නැතුව ගෙනැල්ලා 100ට 300ක් 400ක් බදු ගහලා විකුණන්න. ඔය පෞගේ කාලේ එළවලු සුරක්ෂිතව ගේන්න කියලා ප්ලාස්ටික් පෙට්ටිවල අනිවාර්යෙන් දාලා එවන්න කියපු එකත් ඕකත් කාගේ හරි උප්පර වැට්ටියන්නේ. කවුරු හරි කෙනෙක් මේ මොනවා හරි කරගෙන ව්‍යාපාරයක් කරගන්න තමන්ගේ හිතවතේ අත ගැහුවා. ඒකට දුන්න උපකාර කාලයක් වාහන ගෙනව රටට. අන්න ඒ වාගේ බලන්න. එතකොට ඒවා රටේ පාලකයෝ තමන්ගේ වාසියට තමන්ගේම යහපත වෙනුවෙන් මහා ජනතාවකට සුවසේ කටයුතු කරගන්න තියෙන අවස්ථා නැති කරලා ඒ කරගන්න දේවල්. එතකොට මේ මං කිව් එක ඈත ජනපදවල ඉන්න මිනිස්සුන්ට ධාර්මිකව සැලකිල්ල කෙසේ වෙතත් අවශ්‍යම කරන දේ ආහාර ටික. දැන් පුංචි දරුවන්ට ආහාර ටික, ඊට පස්සේ විශේෂයෙන් අධ්‍යාපනය, ඊට පස්සේ යමක් මහා විශාල දේවල් නැතත් විලිවසාගෙන සනීප ආරක්ෂාව සහිතව ඇඳ පළඳ ගන්න දෙයක් ඕන, ඇඳුමක් අවශ්‍යයි. ඊට පස්සේ පහසුවෙන් මේ මිනිසුන් ජීවත් වෙන්න ඕන දරුමල්ලෝ එක්ක අවුවට වැස්සට පින්නට පරිස්සමින් ජීවත් වෙන්න වාසස්ථානයක් තියෙන්න ඕන. ඊළඟට ලෙඩට දුකට ගන්න බෙහෙත් ටික තියෙන්න ඕන. දැන් කොහෙද බෙහෙත් තියෙන්නේ? දැන් අර වෛද්‍යවරයෙක් බෙහෙත් ගැන කියලා ඒ මනුස්සයාගේ රස්සාවත් නැති කරන්න ලැහැත්ති උනේ. ඇත්තටම අද වෙනකොට ওই ඉන්දියාව වගේ රටවල් වලින් තමයි ඖෂධ ගෙන්නන්නේ. ඉන්දියාව වගේ රටවල් වල ඖෂධ හදන්නේ මේ ගෙවල් වල පිළිකණු වල පිටිපස්සහ සොයන් රැකියාව විදිහට තමයි මේ මිනිස්සු ඖෂධ හදන්නේ. එතකොට අච්චුව තියෙනවා, පාට තියෙනවා, පාම් පිටි ගුලි තියෙනවා, ගහලා එවනවා. ඕල්සේල් ගන්න තියෙනවා කඩවල් වල අර මේ සිලෝ පැක් එක තියෙනවා. පැකින් එක පෙන්න හොඳට තියෙනවා නම ගම ඔක්කොමත් එක්ක. අර පාම් පිටි ගුලි හැඩට ලස්සන පාට කරලා දාලා බෙහෙත් කියලා ගහලා එවනවා. 10%කවත් ඖෂධීය තත්වයක් නැති බෙහෙත් ගෙනල්ලා මෙහෙ දෙනවා. බඩ පිරෙනකම් බෙහෙත් බිව්වත් ලෙඩ හොඳ වෙන්නේ නැහැ.
මේක මේ අපි කියන එකක් නෙමේ ස්පිරිතාලවල වැඩ කරන නර්ස්ලා දොස්තරලම තමයි මේවා කියන්නේ. ඉතින් ඔන්න ඕකයි තත්ත්වය. ඕනනම් බොහොම අඩු ගණන් වලට මේ බෙහෙත් ටික රටින් ගෙනල්ලා මෙහෙ ලොකු බිලකුත් දායි මෙච්චරක් අපිට ඖෂධවලට ගියා භාණ්ඩාගාරෙන් මෙච්චරක් ගෙවන්න උනා කියලා කෝටි ගානක බිලක් දාලා වැඩි හරියක් තමන්ගේ වැඩවලට ගනි ඒකේ සල්ලි ටික. අන්න එහෙම පාලකයෝ තමයි අපේ රටේ. එතකොට මේ කියන විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ක්‍රමය මේ පාලන තන්ත්‍රය ධාර්මිකව සලකන්න ඈත ජනපදවල ඉන්න මිනිසුන්ට බෙහෙත් ටිකක් ගන්න නැහැ. කොළඹවත් නැහැ බෙහෙත්. ජාතික රෝහලේවත් මං හිතන්නේ නැහැ හරියට බෙහෙත් ටිකක් ඇති කියලා මිනිස්සුෙකුට ලෙඩක් දුකක් ඇති වුණාම. එතකොට මුත්‍රා බටයක් ගන්න, කෑම ටික දෙන බටයක් ගන්න, ඊට පස්සේ ඉන්ජෙක්ෂන් ගන්න සිලින්ඩරයක්, සේලයින් එකක් හරියට නැහැ. ඉතින් ඔන්න ඔය තත්ත්වෙට වැටුණා. එහෙව් රටේ තමයි කෝටි ප්‍රකෝටි ගණන් ආදායම් ලබන කෝටි 85ක් 86ක් වියදම් කළා පුද්ගලිකව තමන්ට ගෙවල් හදාගත්ත ජනාධිපතිවරු ඉන්න රටක් මේක. ඉතින් ඒ නිසා ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ශ්‍රමණ බ්‍රාහ්මණොන්ට ධාර්මිකව සලකන්ඩ තමන්ට උදව් කරන අයට විතරයි එහෙම වෙන්නේ. අනිත් තැන්වල පන්සල්වල නිදානක්වත් තියන්නේ නැහැ. චෛත්‍යයක කොටක්වත් තියන්නේ නැහැ. රත්තරන් කියලා ආරංචි වුණොත් ඉවරයි. සතාසි උපාවට ධාර්මිකව සලකන්ඩ ඒක නම් නියමටම කෙරෙනවා. සතාසි උපාවට ධාර්මිකව සැලකිල්ලක් නැහැ. පුළුවන් නම් හොඳට දල දෙකක් තියෙන අලියෙක් ඇතෙක් දැකොත් ඌ ලොරියක් පල්ලේ හරි වට්ටලම් මරලා ඒ දල දෙක කපා ගන්න තමයි අපේ රාජ්‍ය නායකයෝ බලන්නේ. ඊළඟට ඒ වගේම තමන්ගේ විජිතය තුළ කිසිම අධර්ම වැඩක් සිද්ධ නොවීම පිණිස ධාර්මික වැඩ පිළිවෙළ දන්ට. සාමාන්‍ය මිනිස්සු අධාර්මික වැඩ කරන්නේ නැහැ. රාජ්‍ය පාලකයෝ තමයි අධාර්මික වැඩ කරන්නේ. රටේ ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු තමයි රටේ ලොකුම අධාර්මිෂ්ඨ වැඩ කරන්නේ. එතකොට එයාලට පුළුවන්කමක් නැහැ අනිත් අය කරන අධර්මිෂ්ඨ වැඩ වලක්වන්න. ඇයි? තමන් ඉන්දිපේ හරියට අනිත් අයට උපදෙස් දෙන්න. ඒ නිසා මේ කියන සක්විති රජ කෙනෙක් ධර්මානුකූලව ලෝකේ පාලනය කරනකොට අපි දන්නවා, අපි ගිය සතියේ කතා කළා, යුද කල කෝලාහල නැහැ, ඇනකොටා ගැනිලි නැහැ, මිනිසුන්ගේ උද්ඝෝෂණ නැහැ, වංචා දූෂණ මුකුත් නැහැ. පන්සිල් පද පහ විතරයි තියෙන්නේ නීති රීති මාලාවේ. පානෝන හන්තබ්බෝ න අදින්නන් නාදාතබ්බෝ කාමේසු මිච්ඡාන චරිතබ්බෝ මුසාන බාසිතබ්බෝ. ඊට පස්සේ සුරා මේ මද්‍යපාන භාවිත වැළකීම කියන ප්‍රාණඝාතෙන්තරව අදත්තා දානින් වැළකිලා, කාමේ වර්ධවා හැසිරීමෙන් වැළකිලා, මුසාවෙන් වැළකිලා, මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා ඒ මිනිස්සු සුවසේ ජීවත් වුණා. කිසිම කලකෝලහලයක් නැතුව. ඇයි මේ කියන විදිහට රාජතන්ත්‍රයේ පාලන තන්ත්‍රයේ මේ සකස් වෙලා තිබිච්ච නිසා. නමුත් අද වෙනකොට මේ මහා විශාල යුද ගැටුම් කලකෝලහල ඇති වෙලා මේ තත්ත්වෙට රට හිඟමනට වැටුනේ ඔය පාලකයන්ගේ ඔය අධර්මිෂ්ඨ පාලනේ නිසා. අන්තිමට කියනවා ඒ වගේම මේ තමන්ගේ විජිතේ ඉන්න පුළුවන් සල්ලි නැති අය, ධනෙ නැති අය ආන් ඒ අයට සල්ලි ලැබෙන්න සලස්සන. නියමට මේක කර. බුදුවරයෙක් මේවා දේශනා කරන්නේ මේකෙන් පිට එකක් නැහැ. මේක තමයි වෙන්න ඕන. දැන් බලන්න ලොකු දැන් රටට සිමෙන්ති ටික ගේනවා, යකඩ ටික ගේනවා, රත්තරන් ටික ගේනවා, පෙට්‍රල් ඩීසල් ටික ගේනවා, බෙහෙත් ටික ගේනවා. මේ වාගේ අර මහා පරිමාණයෙන් ලාභ ලබන්න පුළුවන්, ආදායම් ලබන්න පුළුවන් ව්‍යාපාර ඔක්කොම කරන්නේ ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා බොහොම බලවන්ත දේශපාලඥයෝ. එයාලා තමයි ඔක්කොම කරන්නේ. ඒතර සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට මේවා කරලා ආදායමක් ලබන්න බෑ. ඒතර ඈත ගම්දනවල ඉන්න මිනිසුන්ට මෙච්චර එකක් තියා හදාගන්න වීටික විකුණන්න පුළුවන්ද? වීටික විකුණන කාලේ එනකොට මෝල් කාර්යෝ ටික එකතු වෙලා දේශපාලඥයොත් එකතු වෙලා ගණන් දානවා. මෝල් කාර්යෝ එකතු වෙලා ගණන් බස්සන ඔක්කොම එකට කතා වෙනවා. ටීවී එකේ සාකච්ඡාවලට ආපුවාම බොරුවට කෑ ගහන විරුද්ධව මම තමයි මිනිසුන්ගේ පැත්තේ ඉන්නේ, මම තමයි මිනිසුන්ගේ පැත්තේ ඉන්නේ කියලා. නමුත් ඒ කට්ටිය ඔක්කොම එකම හිතවත් කට්ටිය, ව්‍යාපාරිකයෝ. එයාලා කතා වෙලා තමයි අපි මේ සැරේ හොඳටම ගණන් අඩු කරමු. කට්ටියම කතා වෙනවා. ඒකල බොහොම තුට්ටු දෙකට අර ගොවියගේ වීටික ගන්නවා. ඊළඟට අරන් ඉවර වෙච්ච ගමන් ඔක්කොම එකට කතා වෙලා හාල්වල මිල දෙගුණ දෙගුණ කොල්ල වැඩි කරනවා. එතකොට දැන් එක්කෙනෙක් වැඩි කරොත් අනිත් එක්කෙනාගෙන් ගන්න පුළුවන්නේ. නමුත් ඔක්කොම කට්ටිය එකතු වෙලා වැඩි කරොත් කාටවත් බේරෙන්න තැනක් නැහැ. සාමාන්‍ය මිනිහට ඒ කියන ගානට තමයි කොහෙ ගියත් ගන්න වෙන්නේ. එතකොට අර කොම්පැනිය, මේ කොම්පැනි, කොයි කොම්පැනියට ගියත් එයාලා කියන ගානට තමයි අපිට ගන්න වෙන්නේ. ඕම් බලන්න. එතකොට ඈත ගම්දනවල ඉන්න ධනෙ නැති දුප්පත් මිනිසුන්ට සල්ලි ලැබෙන්න සලස්වන විදිය ඔය. අඩුම තරමේ මිනිසු හදාගන්න එළවලුවක්, පළතුරක්, මේ වී ටිකක්, හාල් ටිකක්වත් විකුණලා හරියට ආදායමක් ලබන්න දෙන්නේ නැහැ මේ බල පුළුවන්කාරකම් තියෙන මිනිස්සු. මඟ රැකගෙන ඉන්නවා.
එලවලු කුණුවෙලා දඹුල්ල විසි කරනවා කියනවා. මේ කොළඹ දිහා මේ හරියට කණ්ඩ එලවලුවක් නෑ, ගෝවා කිලෝ එකක් රුපියල් දාහක් විතර කියන, බෝංචි කිලෝ එකක් රුපියල් දාහක් විතර කියන. ඒ වුණාට අර අලි කනවා, අලි තලනවා, විසි කරනවා. මේ මොකද මේ එතනින් මෙහාට එන්න දෙන්නේ නෑ. ඒ බලපුළුවන්කාරයෝ ඒ සීමාව රැකගෙන තමන්ට ඕන කොමිෂන් එක දෙනවා නම් විතරයි ඒ කටයුතු කරගන්න දෙන්නේ. එතකොට මේවා පාලන තන්ත්‍රයේ බොහෝම දුර්වල තැන්. ඒ මහජනතාව දුක් මහන්සිලා හරිහම්බ හදාගන්න ධනයක්, මේ දහන්නයක් එළවලුවක්වත් විකුණලා එයාලට වේතනයක් හොයාගන්න දෙන්නේ. එතකොට මේ මිනිස්සු කන්නේ බොන්නේ බෙහෙත් තේ ටික හොයාගන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේට, මේ හැම දෙයකටම ඔය මහන්සිලා හම්බ කරගන්න මුදල් ටික තමයි යොදවන්නේ. නමුත් ඒවා ඒ විදිහට කරගන්නට ඒ ධනෙ ලැබෙන මාර්ග මොනවා හරි ව්‍යාපාරයක්, ගොවිතැනක්, වෙනත් රැකියාවක්, ඒවා කරගෙන කටයුත්තක් කරගන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ කියන ධර්මතා ටික අද සමාජයේ සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? අර පාලන ක්‍රමය එහෙම පිටින්ම බිඳ වැටෙනවා, විනාශ වෙනවා. රටක් දියුණු වෙන්නේ නැහැ. රටක මහජනතාව සතුටෙන් ඉන්නේ නැහැ. බොහොම දුකසේ හැඳූ කඳුලෙන් බඩට ආහාරයක් නැතුව ලෙඩ දුක් වලින් පිරීලා ජීවත් වෙනකොට, ඒ රටේ පාලකයෝ රජ සැප සුර සැප විඳිනකොට ඒ රට ඉස්සරහට යන්නේ නැහැ. ඒක විනාශ වෙනවා. සබහා දහමෙන් පවා සාප ලබනවා. බුදුරජාණන් වහන්සේ මේ සක්විති රජුරුවන්ගේ කතාව උලුප්පලා දක්වමි. මොකද්ද පෙන්වන්නේ? ධර්මානුකූලව නිදහසේ සතුටෙන් යම් රාජධානියක රාජකීයයන්ට සහ සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ කියන ගුණධර්ම තුල පිහිටන්ට ඕන පාලකයෝ. පාලකයෝ ගුණධම් තුල පිහිටනකොට පාලිතයොත් ගුණධම් වල පිහිටනවා. පාලකයෝ අධර්මිෂ්ඨ නම් සාමාන්‍ය ජනතාව අධර්මිෂ්ඨ බවට පත් වෙනවා නිකම්. එතකොට ඒ සක්විති රජුරෝ පන්සිල් පද පහ විතරක් කියලා මුළු මහත් ලෝකයක්ම තනියම පාලනය කළේ කොහොමද? මෙන්න මේ විදිහට කටයුතු කරපු නිසා. අද වෙනකොට මේ බොහොම පොඩි වර්ග කිලෝමීටර් ප්‍රමාණයක් තියෙන මේ පුංචි රටක් හරියට පාලනය කරගන්න බැරුව විනාශම වෙලා ලෝකයේ දුර්වලම රාජ්‍ය බවට පත් වෙලා යන තැනට කටයුතු කළේ ඔය කට්ටිය ඔය විදිහට අධර්මිෂ්ඨව අශීලාචාරව මේ රට පාලනය කරපු නිසා. ඒ නිසා රාජ්‍ය නායකයන්ට මේ දහම් කාරණා හරි වැදගත් වෙනවා. මේ රාජ්‍ය නායකයන්ට කියන්නේ මේ රට දියුණු කරගන්න මේ දුක් විඳින මහජනතාව සුවසේ ජීවත් කරවන්න ඕන කියලා අවංකව හිතන මිනිස්සෙකුට මේ කාරණා හරි වැදගත්. ඊළඟට කියනවා විශේෂයෙන් ඔබේ විජිතේ ඉන්න පුළුවන් ධර්මයේ අවබෝධ කිරීමට වීරිය කරන, ඉවසීම පුරුදු කරන, ගුණධර්ම දියුණු කරන ශ්‍රමණ බ්‍රාහ්මණු, ඒ වාගේ හිත දමනය කරන, හිත සංසිඳවන, පිරිනිවීමට මහන්සි වෙන ශ්‍රමණ බ්‍රාහ්මණු ඉන්නවා නම් උන්වහන්සේලා හොයාගෙන ගිහිල්ලා අහන්ට, කිම් බන්තේ කුසලං, ස්වාමිනි කුසල් කියන්නේ මොනවද? කිං අකුසලං, අකුසල් කියන්නේ මොනවද? කිං සාවජ්ජං, වැරදි සහගත දේවල් කියන්නේ මොනවද? කිං අනවජ්ජං, හරි දේ කියලා කියන්නේ මොනවද කියලා අහන්න කියනවා. සේවනය කරන්න ඕන මොනවද, සේවනය නොකරන්න ඕන මොනවද කියලා අහන්න කියනවා. අද නම් එහෙම අහන්නේ නැහැ. අද තමන්ට හිතවත්, දැන් මෙතන කියන්නේ විශේෂයෙන් මේ රාජ්‍ය පාලකයන්ටනේ, අර අලුතෙන් රජ වෙන පුතාටනේ තාත්තා මේ උපදෙස් දෙන්නේ. එතකොට රාජ්‍ය පාලකයෝ ගිහින් අහන්න කියන්නේ ඇත්තටම ගුණවත් සිල්වත් උතුමන්ගෙන් මොකද්ද වෙන්න ඕන, මේ රටේ දැන් මේ තත්ත්වය මොකද්ද, අපි මේ අඩුපාඩු හදාගන්නේ කොහොමද, මේ රට දියුණු කරගන්න නම් මොනවද අවශ්‍ය වෙන ධර්මයේ අහන්න. නමුත් ඒවා අහන්නේ තමන්ට උදේහවා තමන් කියන කරන ඕන ඔලමොට්ටල වැඩකට එහෙමයි එහෙමයි කියන කෙනෙකුට තමයි ඕක කියන්නේ ගිහිල්ලා. එතකොට මේ මිනිස්සයා ඒ තමන්ට ඕන දෙයට එහෙයි හොයි කියන මිසක්කා හරි දේ ගැන කියන්නේ නැහැ. එහෙමනම් ඒ සිල්වත්ව, ගුණවත්ව, අවංකව ගුණධර්ම දියුණු කරන මේ සාමාන්‍ය සමාජයේ තියෙන මේ කාමභෝගී ජීවිතයට පංචකාම සම්පත්වලට ඇලුම්කම් දක්වන්නේ නැති, ඒ වගේ අතමිදිලා නිදහසේ පිරිනුවම් පාණ්ඩ සූදානමින් ඉන්න උතුමන්ගෙන් ගිහිල්ලා අහන්න කියන කොහොමද? ඒතර උන්වහන්සේලා ආවංකෝම උපදෙස් දෙනවා මේ රටට, මේ සමාජයට දියුණුවට අවශ්‍ය මොනවද කියලා. ඇයි උන්වහන්සේලා ගිහිතේ කහටක් නැ මේ අපිට මේකෙන් කොහොමද කොමිෂන් එකක් එන්නේ, මේකෙන් අපිට වාසියක් තියෙයිද, මේ කියන විදිහට උපදෙස් දීලා රජ්ජුරුව මේවා කොරන්න ගත්තට පස්සේ අපිට ඒකෙන් මොකද්ද තියෙන චාන්ස් එක කියලා අර පිරිනිවන් පාන්න බලාපොරොත්තු වෙන උත්තමයන්ට එහෙම අදහසක් නැහැ. උන්වහන්සේලා අවංකවම කියනවා රජතුමනි මෙන්න මේ දේ සිද්ධ කරන්න, මේ දේ සිද්ධ නොකරන්න, මේ දේෙන් තමයි දියුණුව,
මේ දේන් තමා පිරිහීම. මේ දේ මහජනතාවට දෙන්ඩ මේ දේවල් ලැබෙන්ඩ සලස්සන්න එපා. මේ විදිර කිය. දැන් අද අපි ගිහින් කිවොත්තේම රටේ ජනාධිපතිට අගමැතිට රටේ මද්දරව්‍ය පාවිතයේ වැඩි මේක නවත්තන්න කිවොත්තේම අපිට ගහල එලවයි ඔන්නන් අපිව දායි හිරේට. මොකද මද්දරව්‍ය ගේන්නෙත්තේ මිනිස්සු විකුණන්නෙත්තේ මිනිසු. සාමාන්‍ය ජනතාවට පුළුවන්ද නැව් පිටින් ගෙනල්ලා රටට මද්දරව්‍ය ගොඩ බාන්. ඒවා කොහෙන් හරි අහුවෙනවා. ඒ ලොකු ලොක්කු කරන හින්ද තම අහුවෙන්නේ. ඊටවස මේ ගමේ කුඩු ටිකක් බොන මිනිහා අල්ලගෙන ගිහලා ඒ මිනිහට අල්ලගෙන ගහලා ඉරේ දැම්මා කියලා ඕක ඉවරේ වෙන්නේ නැහැ. ඒ මිනිහ එළියට ආවට පස්සේ ආයෙ කවුරු හරි මිනිහෙක් ඕක පුරුදු කර ගන්නවා. එතකොට අපිට පුළුවන් ද මේ දේ පා කියන්න? මේ දේ කරන්න කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ දේ කරන්න කියන්න ගියාම එයායි මේකෙන් මට මොකද්ද ලැබෙන්නේ? එයාට ලැබෙන පුද්ගලික වාසියක් නැත්තම් එයා කිසිම දෙයක් කරන්නේ නැහැ. දැන් අර අපිට ජපානයේ ලැබෙන්න ගියපු මේ නගරාන්තර දුම්රිය සේවය. ඒ පහසුකම අපි අපේ ලොක්කොන්ට උවමනා කරන වාසිය හම්බුනේ නැති හින්දා අතහැරියා. බංගල්දේශේ එක ගත්තා. අද බංගල්දේශේ මිනිස්සු ඒ පහසුකම අත්විඳිනවා. ඒ වාගේ කොච්චර දේවල් අපිට අහිමි වෙලා ගියාද මේ රාජ්‍ය පාලකයන්ගේ අධර්මිෂ්ඨකම, ඒ වගේම වංචාව, කපටිකම සහ තමන්ගේ ලාභ ප්‍රයෝජන ගැන විතරක්ම හිතපු නිසා. එතකොට ඕක කියන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉදිරිපත් වුණොත් එහෙම සිවුර ගලවලා ඒකෙන්ම එල්ලයි කොහරි බාල්කේ. ඇයි ඒකට ගැළපෙන ඒ නිසා ඒකට ගැළපෙන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ටිකක් තියාගෙන ඉන්නවා රූපවාහිනියට ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා කරනකොට මෙතුමා තමයි හරි මෙතුමා තමයි හරි කියලා කිය. ඒ නිසා මේ සක්විති රජුරෝ කියන විදිහට සිල්වත් ගුණවත් අවංක උතුමන් කරා ගිහිල්ලා මේවා අහන්නේ නැහැ අපේ නායකයෝ. එහෙමනම් පින්වත්නි මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ කියලා කොහොමද මේ මිනිස්සු දැනගන්නේ? හැම එකක්ම තමන්ගේ වාසියක් තියෙනවා නම් කරනවා නැත්තන් එකයි. දැන් මේ අවවාද කළේ එහෙමනම් චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා හිටපු තාත්තා මහාන වෙලා ඉන්නේ. දැන් තමන්ගේ පුතාට කියන සක්විති රජ කෙනෙක් වෙන්න තියෙන සුදුසුකම් ගැන මොනවද ඒ සුදුසුකම්? ඔන්න ධර්මයට ගරු සම්මාන දැක්වීම, තමන්ගේ රටවැසියන්ට ධාර්මිකව සැලකීම, බලසේනාවට ධාර්මිකව සැලකීම, ශාස්ත්‍රීය වංශිකයන්ට ධාර්මිකව සැලකීම, බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ධාර්මිකව සැලකීම, ඈත නියංගන් ජනපද වාසීන්ට ධාර්මිකව සැලකීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලාට ධාර්මිකව සැලකීම, සතාසි උපාවට ධාර්මිකව සැලකීම සහ අධර්මයට ඉඩ නොතැබීම, ඊළඟ එක සල්ලි නැති අයට තම තමන්ගේ ජීවනෝපාය මාර්ග දියුණු කරගන්නට අවශ්‍ය ධනෙ ලබා දීලා ඒවට උපකාර කරන එක, ඒ අයගේ නිෂ්පාදන මිලදී අරගෙන ඒවට සාධාන මිලක් ගෙවන එක, ඒ වගේම ධර්මයේ හැසිරෙන සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා කරා ගිහිල්ලා හොඳ නරක, කළ යුතු නොකළ යුතු දේ හරි වැරද්ද අහලා දැනගන්න එක. ඔන්න ඔය ටික තමයි ආර්ය සක්විතිවත් කියලා කියන්නේ. මුළු ලෝකයක් පාලන ධර්මයෙන් පාලනය කරපු සක්විති රජවරු භාවිතා කරපුවා. මේ එදා වේල හොයාගෙන කණ්ඩ බැරි රාජ්‍යනායකයන්ට පුළුවන් ද මේවා කරන්න? ඒ මිනිස්සු මේවා කරා නම් අවංකවම අද අපේ රටවල් මොනතරම් දියුණු වෙලාද? ඊට පස්සේ මේ රජතුමා මේක අහගෙන ගිහිල්ලා මේ ඔක්කොම පුරුදු කරන්න පටන් ගත්තා කියනවා. ධර්මයට ගරු කළා, ධාර්මිකව සැලකුවා, ධර්මයට ඉඩ දුන්නේ නැහැ, සල්ලි නැති අයට සල්ලි දුන්නා, ධනේ නැති අයට ධනේ ලැබෙන්න සැලැස්සුවා, කුඹුරු නැති අයට කුඹුරු දුන්නා, හරක බාන නැති අයට ඒව ලබා දුන්නා. එතකොට මිනිස්සු ධනවත් වුණා. මිනිස්සු හොඳ නරක ගැන කතා කරන්න ගත්තා. දැන් මිනිසුන්ට ධනේ තියෙනවා නම් මිනිස්සු අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැහැ. අපේ මිනිස්සු කැමති අභිමානෙන් තමන්ගේ දේවල් රැකගෙන තමන්ගේ දෙයක් තියෙනකොට තවත් කෙනෙකුට දීලා කරලා ජීවත් වෙන්න අපේ මිනිස්සු බොහොම කැමති. අනුන්ගේ දේ හොරකම් කරලා ජීවත් වෙන්න ඔය සංසාරගතව හොරකම් කරලා පුරුදු එකෙකුට ඇරෙන්න සාමාන්‍ය මිනිස්සු හොරකමේ යන්න, වංචා දූෂණ කළ හැම කන්න කැමති නෑ. ඒ මිනිසුන් ලැජ්ජාව තියෙනවා, බය තියෙනවා, අභිමානයක් තියෙනවා අපි මෙහෙම ඉන්න ඕනේ කියලා. ඒ නිසා මේ නැති බැරිකම නිසායි ගොඩක්ම මේවා වෙන්නේ. ඒ නිසා ඒ අයට ඒව සැලකුවා නම් ඒ මිනිස්සු හොඳට ඉන්න හදනවා. ධනවත් වුණාට පස්සේ ඒ මිනිස්සු අනිත් නැති බැරි අයට සලකනවා, හොඳ නරක ගැන කතා කරනවා. ඒ මිනිස්සු දම්පැම් පිංකම් කරනවා, සිල්වත් වෙනවා. එතකොට දියුණු වෙලා නරක අයින් කළා දානවා. දැන් මෙයා හිතුවා මම දැන් ආර්ය සක්විතිවත් පුරුදු කරලා තියෙන්නේ, අර වැඩපිළිවෙල හරිනේ. දැන් ඊට පස්සේ මෙයා පෝය දවසක වතුර නාලා පිරිසිදු වෙලා සුදු පිරිවට ඇඳගෙන උඩ තට්ටුවට නැගලා සඳළු තලයේ ඉඳගෙන උපෝසතේ සමාදන් වෙලා ඉන්නකොට අන්න අර මේ හැම සක්විති රජ කෙනෙකුගෙන් පිනට පහළ වෙන චක්‍රවර්ති මාණික්ක රත්නේ පහළ වුණා. එතකොට පුතාටත් අර විදිහටම ඒ සක්විති මාණික්කය පහළ වුණා. මේක තාත්තගෙන් පුතාට හම්බුණා නෙමෙයි, පුතා තුළ තිබිච්ච ගුණධර්ම පද්ධතියට ගැලපෙන්ටයි මේක පහළ වුණේ. පුතත් මොකද කළේ? වං අතින් රං පැන් කෙන්ඩි අරගෙන දකුණු අතින් පැන් වැඩුවා. බවත් චක්‍ර රත්නය කරකැවේවා කියලා අදිස්ථාන කළා.
එහෙම කියනකොට චක්‍රරත්නේ කරකැවි කරකැවි ගියා. මේක ඉරිදි බලයෙන් සිද්ධ වෙන්න පිනට. ඉතින් දැන් අපේ කට්ටියගෙන අතේ එක එක මාණික්‍ය රත්නවල් තියෙනවා ගුලි කර කර ඉන්න මිනිස්සු වසී කරගන්න කියලා. එව්වා මේ බොරුවට ඔය එක එක මෝඩ පූසාරිලා මේ මෝඩ පාලකයෝ අන්දලා ඔය කීයක් හරි හම්බ කරගන්න හදපු දහංගට. එව්වා මේ අපි හදාගත්ත මෝඩ මායාවල්. මේ පිනට පහළ වෙන ස්වභාව ධර්මයට අනුකූලව ස්වභාවධමෙන් යමක් පහළ වෙලා එනවනම් අන්න ඒක මේ ඉරට හඳට ගහකොලට ස්වභාවධමට ඔරොත්තු දෙයි. එතකොට ඒ හැම දෙයකටම සුදුසු විදිහට ඒක භාවිතා වෙලා අවශ්‍ය කරන හොඳ නරක ගුණධම කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර මහජනතාවගේ ආකර්ෂණය. එතකොට දැන් මේ කියන්නේ මේ මාණික්‍ය රත්නේ කැරකිලා සිවුරංග සේනාවම තමන් යටතට ඇවිල්ලා මේ ලස්සන කතාව මං කියන්නම්කෝ. මේ ඔක්කොම බලාපොරොත්තු වෙන ඔය එක එක මේ බෝල ජාති අරම මේ අතේ තියාගෙන ඔය මිරික මිරික ඉන්නේ රැස්වීම් වලට යනකොට ඒවා මිනිසුන් දෙපේන්ට අතවනන්නේ. එව්වා මේ දේවාලවල වලින් ඉස්කෝලේ ගියපුවත් නැති විද්‍යාවක් ගැන ධර්මයක් ගැන දන්නේ නැති මෝඩ පූසාරිලා මෝඩ හාමුදුරුවරු මෝඩ සාත්‍රකාරයෝ ඔය මේ හදලා දුන්න එක එක මේ කිසි තේරුමක් නැති අකඩ කෑලි ඇල්මිනියම් කෑලි රත්තරන්දි දී වෙන්නත් පුළුවන්. මේකේ ඇති බලයක් ශක්තියක් මොකක්වත් නැහැ. අපේ පාලකයෝ ඒවා අතේ තියාගෙන ගුලි කර කර ඉන්නවා. ඒ වාගේ නිකන් රළු දෙයක් අතේ තියාගෙන ගුලි කරනකොට හොඳයි ඔය ප්‍රෙෂර් වැඩි වෙනවට. එතකොට කොලෙස්ටරෝල් හාට් ඇටැක් එහෙම එන අයට ඒවට ඉතින් හොඳයි. නිකන් අර නහර මේ තෙරපි එකක් මේක අර පිසෝ තෙරපි වගේ ඒක හොඳයි නිකන් අතපය මේවා වෙනවට. ඒ ඇරෙන්ට මේ විශ්වයෙන් එහෙම නැත්තම් ස්වභාවධාමෙන් ආකර්ෂණයක් ගන්න බෑ. මේ මෙතන මේ කියන ඉරිදි බලයෙන් පිනට පහළ වෙන චක්‍රරත්නය නම් අන්න ඒ වගේ එකක්. ඒක පිනට පහළ වෙලා රජ්ජුරුවන්ගේ කීමට අවනත වෙලා කැරකවි කරකවි යනකොට මොකද වෙන්නේ? ඇත් අශ්‍රිය පාබල කියන චතුරාංගනේ සේනාව මේ මැණික පිටිපස්සෙන් යනවා වසී වෙලා. ඕන් වසී බෝලේ. මේ විදියට වසී වෙලා සිවුරංග සේනාව මේ පස්සෙන් යනවා. එතකොට සක්විති රජ්ජුරුව දෙන අණ විතරයි පිළිපදින්නේ. හැම දෙනාම මෙයාට යටත් වෙනවා. මේ සිවුරංග රංග සේනාව යටත් වුණා වගේම මුළු මහත් ලෝකයේම ඉන්න සියලු දෙනා මෙයාට යටත් වෙනවා. මේ සක්විති රජ්ජුරුවයි රාජ්‍යෙන් රාජ්‍යයට ප්‍රාන්ත රාජ්‍යෙන් රාජ්‍යයට මේ රජ්ජුරුව යනවා. යනකොට මොකද වෙන්නේ? ඒ රාජධානිවල ඉන්න රජවරු තමන්ගේ සේනාවත් එක්ක ඇවිල්ලා මේ රජුරුවන්ට යටත් වෙනවා. යටත් වෙන්නේ යුද කල කෝලහල ඇති කරගෙන නෙමෙයි. දැන් වෙන රජ කෙනෙක් තමන්ගේ රාජ්‍යයට එනවා නම් එක්කෝ යුද්ධේ නැත්තම් සාමයේ දෙකෙන් එකක් තියෙන්න ඉපේ. මෙතන එහෙම එකක් නැහැ. ධර්මානුකූලව අර රාජ්‍යවල ඉන්න මේ රජුරුවොත් අනිකුත් සේනාවත් මහජනතාවත් ඔක්කෝම ඇවිල්ලා සක්විති රජුරුවන්ගේ දෙපා මුල වැටිලා කියනවා, අනේ මහරජතුමනි, ඔබතුමාගේ යටතට අපිත් ගන්න. ඔය පෞගී කාලේ ඕස්ට්‍රේලියාවේ සාකච්ඡාවක් ඇතුළත තියෙනවා, අපි තවදුරටත් එංගලන්තේ මහරජින යටතේ ඉන්නවද වෙන් වෙනවද. වැඩි ඡන්දෙ ලැබිලා තියෙන අපි එංගලන්තේ මහරජින යටතේ තවදුරටත් ඉන්නවා. ආන් ඒ සක්විති රජ කෙනෙක් වගේ කෙනෙක් නියත්. එයාගේ පින පව, එයා කරපු අධර්මිෂ්ඨ වැඩ කතාව පැත්තකින් තියලා දැනට මේ කතාව පැහැදිලි කරගන්න ගන්නු. එතකොට සක්විති රජ කෙනෙකුට වගේ බලයක් තිබිච්ච ඒ තරම් පින් බලයක් නැතත් සාමාන්‍ය ඒ වගේ අපිට අද කාලේ සක්විති රජ කෙනෙක් ඉන්න විදියක් නැහැ. මේ කාලෙට හිටපු සක්විති රජුරුව තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බුදු වුණ නිසා සක්විති රජ කෙනෙක් නැහැ. නමුත් අපිට අර උදාහරණයකට ගන්න අපි ගමු. ලෝකයේම තමන්ගේ අනසකඩ තියාගෙන හිටපු කෙනෙක්නේ ඔය රජිනගේ තාත්තලා එහෙම ආපු කට්ටිය පිළිවෙලට. එතකොට ඕස්ට්‍රේලියාව කියන්නේ බොහොම දියුණු බලවත් රාජ්‍යයක්. ඒ රාජ්‍ය මේ වර්තමානයේ ඊයේ පෙරේද කතා වෙනවා, අපි තවදුරටත් රජින යටතේ ඉන්නවද වෙන් වෙනවද. එතකොට ඒකේ වැඩි හරියක් ඡන්ද ලැබෙන්නේ අපි රජින යටතේම ඉන්නවා. එතකොට බලන්න ඒ සක්විති රජුරුවන්ගේ යටතේ ඉන්න ඒ කට්ටිය කැමති. කොච්චර බලය තිබුණත් ඒ යටතේ ඉන්න එක හොඳයි කියලා හිතනවා. ඒ වාගේ අර ප්‍රාන්ත රජවරු ඇවිල්ලා කියනවා, ඔබතුමාගේ යටතට අපිත් ගන්න. මේක යුද්ධකින් වෙඩි තියාගෙන එහෙම නෙමෙයි, බොහොම නිහතමානීව ඇවිල්ලා ගරු ගාම්භීරව කතා කරලා කර. ඉතින් මේ සක්විති රජුරෝ හැමෝම ළඟට ගිහින් කියන කාරණා ටික මොකද්ද? එකම දෙයයි කියන්නේ, පානෝන හන්තබ්බෝ, ප්‍රාණඝාත මනුෂ්‍ය ඝාතන කරන්න එපා, සත්ව ඝාතන කරන්න එපා. අදින්නන් නාදහ තබ්බං, තමන්ට දීපු නැති අනුන් සතු දේවල් කිසිවක් හොරහිතින් ගන්න එපා. කාමේසු මිච්ඡාන චරිතබ්බා, වැරදි කාම සේවනේ දෙන්න එපා. මුසාන බාසිතබ්බා, බොරු කියන්න එපා. මජ්ජං න පාතබ්බං, මද්ද්‍රව්‍ය පානය කරන්න එපා. යතා බුත්තංච බුඤ්ජතාති, ඕගොල්ලෝ හොඳට කාලා බීලා සුවසේ ජීවත් වෙන්න සතුටින්.
ඔන්න රජ්ජුරුවන්ගේ අනුශාසන ඔච්චරයි. දිගට දුරට උලතියන්ට, බෙල්ල කපන්ට, ඉසගසාදාන්ට, මේ එල්ලුම් ගස්යවන්ට ඒව මොකුත් නෑ. කාලබීල සතුටෙන් ජීවත්වෙන්නේ කාටත් ඕන. ඕක තමයි සක්විති රජ්ජුරුවන්ගේ අනුශාසනාව, නීති රීතිමාලාව, පන්සිල් පදපා. එතන මේ සක්විති රජ්ජුරුවන්ගේ අනුශාසනාව තුළ තියෙන පන්සිල් පදපා, පංචශීල ප්‍රතිපදාව. නමුත් අද අපිට තියෙන පරිහානිය මොකද්ද කියලා දැන් තේරෙනවා. දැන් කවුරුවත් පංචශීලය දන්නවද? ඒ වගේම පංචශීලය ආරක්ෂා කිරීම කාටවත් ඒකට ආසාවක් තියෙනවද? වීරියක් තියෙනවද? සමහරට ආසාවක් තියෙනවා. සමහර අහිංසක මිනිස්සුන් අනේ මට පන්සිල් ටිකවත් රැක ගන්න ඕන කියලා. නමුත් ඒකට ලොකු වීරියක් නැහැ. කැඩිලා යනවා, පරිහානියටපත් වෙනවා, ටක් ගාලා සීලෙ විනාශ වෙනවා. ඒ නිසා අකුසල් එනකොට ඒ අකුසල් පස්සේ යනවා. ඒ අකුසල් වලට යට වෙනවා. වීරිය තියෙනවා නම්, සිහිය තියෙනවා නම් අකුසල් ගැන දැනගන්නවා. මේකට තමයි පරිහානිය කියන්නේ. දැන් තමන්ට සතෙක් මරන්න හිතෙනකොට, මරන්න සිද්ධ වෙනකොට මරන්නේ නැතුව ඉන්න අපේ ළඟ වීරිය තියෙන්න ඕන. එහෙම නැතුව මේ නිකන් ඉන්නකොට බබා වාගේ ඉඳලා අනේ මං පන්සිල් දකින්නවා කියලා කේන්තියක් ගියාම, ප්‍රශ්නයක් ඇති වුණාම, එකෙක් මරන්න උනාට පස්සේ මරලා දාලා කියනවා, මං හොඳට පන්සිල් ටික රැකගෙන හිටියේ, මේ අක්කුත් එක්ක ඉන්න බෑ, මුං ඇවිල්ලා මාව අවුස්සනවා, ඒ නිසා මං බැරිම තැන මැරුවා. ඒක මහ මරිමෝඩ කතාවක්. ඒ වීරිය නැතිකම, අකු මේක අකුසලයක්, මේ අකුසලයක් මට පටිසන් දෙන්න එන්නේ, මම මේකට අත ගහන්න හොඳ නෑ, මම මොන තරම් මට කරදර බාධකාවත් මේ ප්‍රාණඝාතේ මං කරන්නේ නෑ කියන තැනට වීරියවන්ත වෙන්න ඕන අපි. නැතුව මේ පන්සිල් රකින්න බෑ. කිරි බොනවා වගේ, පොඩි එකෙක් කිරි ඉල්ලනකොට අම්මා කිරි දෙනවා වගේ පන්සිල් රකින්න හම්බෙන්නේ නෑ. හොරකම් කරන්ට කණ්ඩ බොණ්ඩ නැතුව බඩ පොත්තට ඇලවිලා දරුමල්ලු කෑ ගහනවා, මැරෙන්න හදනවා. ඒත් මම අනුන්ගේ දේ නම් හොරකම් කරලා කන්නේ පොළොවේ පස් කෑවත් කියන වීරිය තිබ්බේ නැත්තම් මේ මිනිහට පන්සිල් රකින්න බෑ මේ සමාජෙ. ඊළඟ කාමයේ වර්ධවා හැසිරෙන්න ගියාට පස්සේ මේ මිනිහට ලෝකේ නැති ආසාවල් එනකොට, මේ බලු මල පහ ටිකත් රසට ලස්සනට පේනවා නම් පෙරේතකම ඇති වුනාම, ඒ වෙලාවට අනේ මගේ ඔළුව සවුත් වෙලා තියෙන, දැන් මට මේ පිස්සුවක් හැදිලා තියෙන, දැන් මට මගේ මේ මොකක් හරි එකක් ඇවිස්සලා තියෙන, මේ වෙලාවේ තව මම ඉන්න ඕන පිළිවෙලකට කියලා වීර්යවන්තව ඒ ආසාවල් බලාපොරොත්තු පෙරේතකම් ඉවසගෙන ඉන්න බැරුව මම මේ බැරිම හින්දා මේම කරා කිව්වොත් එතන ඇති වැඩක් නැහැ. ඒක නිකන් මේ කිරිබත් කනෝ වගේ කාමයේ වරදව හැසිරෙනකින් වලකින්න බෑ. ලුණු මිරිසුයි කිරිබතුයි කනෝ වගේ. ඒකට ලොකු දැඩි අදිෂ්ඨානයක්, ලොකු වීරියක් තියෙන්න ඕන. ඊළඟට බොරු කියන එකත් එමය. තමන්ට වාසි පාඩුවේ නෑ නෑ හැටියට බොරු කියන්නත් නොකියන්නත් බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. බෙල්ල ගහලා ගියත් දැන් බලන්න සක්මේ ඒ කාලේ හිටපු අපේ බුදුරජාණන් වහන්සේගේ පරම්පරාවේ මිනිස්සු, සාක්‍ය වංශිකයෝ බෙල්ල කැපුවානේ විදුඩ බැවිලා. විදුඩ බැවිලා කඩුව තියනවා බෙල්ලට. බෙල්ලට කඩුව තියලා අනෝ තමුන්නාන්සේලා මොකෙද්ද, මොන වංශේද? එතකොට සාක්‍ය වංශේ කිව්ව ගමන් බෙල්ල කපලා දානවා. ඒ සාක්‍යොත් එක ප්‍රශ්නයක් තියෙනවා නිඩුඩබට. එතකොට එක සාක්‍යගේ බෙල්ල කැපුවාම ඊළඟ සාක්‍ය ළඟට ගිහිල්ලා කඩුව තියලා අනෝ තමුසේ මොකෙද්ද? එතකොට ඒ සාක්‍යයාට ඕන නම් පුළුවන් මම කෝලිය වංශී කියලා කිව්වනම් බෙල්ල කපන්නේ නැහැ. ජීවිතේ බේරගන්න බොරු කියනවා. මං කෝලිය වංශේන කිව්වනම් බෙල්ල කපන්නේ නැහැ, එහෙනම් තමුසේ යනවා යන්න කියලා ඊළඟ සාක්‍ය ළඟට යනවා. ගිහිල්ලා අනෝ මොකෙද්ද? මම සාක්‍ය. සියලු සාක්‍යෝ සෝතාපන්න වෙලා හිටිය කෙන හොඳට සිල් ගුණ දාන රැකගෙන ඉන්නේ ජීවිතේ ගියත් බොරු කියන්නේ. අපි මේ ජීවිතේ නෙමෙයි එදාට මේ ලුණු මිරිස් තුන පහට ගියා මෙහා වුණත් ලෝකෙ ගල් පැලෙන බොරුන කියන්නේ. දැන් ওই ජනාධිපතිවරු කියන්නේ අර එක එක ප්‍රශ්න වලට නඩු දැම්මාම මට මේවට වන්දි ගෙවන්න සල්ලි නෑ, මම මිනිසුන්ගෙන් එකතු කරන්නේ, මගේ අක්කලා නංගිලත් බොහොම අමාරුවෙන් ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේවා සාමාන්‍ය මිනිහෙක්, මේවා පිළිගන්න මිනිසුත් ඉන්නවා අපේ රටේ. මේ කියන කතා, මේ අමු බොරු, මේවා පිළිගන්න මිනිසුත් ඉන්නවා කියලා එයාලා දන්න හින්දා තමයි ඔවා කියන්නේ. නැත්තම් ඒ මිනිස්සු හම්බ කරපු විදිහ ඒ මිනිස්සු දන්නේත් නැතුව ඇති. එතකොට පින්වත්නි, තමන්ගේ වාසියට අවාසියට බොරුව ඇත්ත, ඇත්ත බොරුව වෙන් කරනවා නම් එතනදි මේ පන්සිල් රැකිල්ලක් වෙන්නේ නැහැ. එතකොට තමන්ගේ ජීවිතේ ගහලා ගියත්, බෙල්ල ගහලා ගියත් බොරු නොකියන තැනට අපිට ශක්තියක්, වීරියක් තියෙන්න ඕන. නැත්තම් මේක කරන්න බෑ. මද්ද්‍රව්‍ය භාවිතාවත් එහෙමයි. එතකොට ඒ වීරිය තියෙනවා නම්, සිහිය තියෙනවා නම් අකුසල් ගැන දැනගන්නවා. මේකට තමයි පරිහානිය කියන්නේ මේ යන රටාව. ඉතින් පින්වත්නි, අපි ඉන්නේ කොයිතරම් පරිහානි මට්ටමකද කියලා දැන් ඔබට මේ සූත්‍රය හොඳට තේරුම් ගන්න පුළුවන්. සූත්‍රය කියවගෙන යනකොට මොකද අපේ අනාගතය ගැනත් මේ දේශනාවේ තියෙනවා, බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා. ඉතින් මේ සක්විති රජුරෝ මොකද කරන්නේ? මේ විදිහට පංචශීල ප්‍රතිපදාව ගැන අට දිසාවෙම ඉන්න සියලු දෙනාටම කියනවා. එහෙන් සියලු මිනිසුන් සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාමසේවණෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්පැන් වලින් වැළකිලා ඉන්නවා. ඉන්නකොට මිනිස්සු හොඳට ලස්සනට ජීවත් වෙනවා. මේ රජුරු අවුරුදු 1000 ගාණක් මේක කරගෙන ගියා.
මේ විදියට සක්විති පරම්පරාවල් හතක් එක දිගටාව. තාත්තගෙන් පුතා ඉගෙන ගත්තා මේක. මේ ඒ පුතාගෙන් අනිප්පුතා ඉගෙන ගත්තා. ඒ පුතාගෙන් අනිප්පුතා ඉගෙන ගත්තා. ඒ විදිහට සක්විති රාජ පරම්පරාවල් හරියටම හතක් එක දිගට බොහොම ලස්සන ධර්මානුකූලව ආවා. හත්වෙනි සක්විති රජුරුවොත් අවුරුදු 1000 ගණන් ගියාට පස්සේ සේවකයෙක්ට කිව්වා, යම් දවසක මේ චක්‍රවර්ති මාණික්‍ය තිබිච්ච තැනින් වෙනස් වුණා නම් කියන්ට කියලා. අවුරුදු 1000 ගණන් ගියාට පස්සේ කිව්වා දේවයන් වහන්ස, අර චක්‍රවර්ති මාණික්‍ය දැන් එතන නැහැ. අන්න වෙන තැනක තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ රජුරුව මොකද කළේ? දරුවෝ ඔක්කොම කැඳවලා වැඩිමහල් පුතාට කිව්වා, පුතා දැන් ඉතින් මම මේ මනුස්ස ලෝකේ හිටියා ඇති. දැන් මගේ ආයුෂ ඉවර වේගෙනයි එන්නේ. මම දැන් ඉතින් දෙවියන් අතරට යන්න ඕන කියලා. එතකොට සක්විති රජ කෙනෙක් අනිවාර්යෙන් මිය ගිය ගමන් කොහෙද ගිහින් උපදින්නේ? දිව්‍ය ලෝකෙ. ඇයි ඒ? එතුමා ජීවත් වෙන කාලේ බොහෝම ධර්මිෂ්ඨ පාලනයක් කරන් යනවා. ඒ වගේම හොඳට ගුණධම් සිල් ගුණධම් රකින්නවා. ඒ වගේම අවසාන කාලේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ රජුරෝ රජකම අතහැරලා ගිහින් පැවිදි වුණා. මහාන වෙලා ඒ මහාන දම් පුරනවා. දැන් සක්විති රජකමේදීත් බොහෝම ගුණවන්තව ඉඳලා අවසාන කාලේ පැවිදි වෙලා අවුරුදු ගණනාවක් හොඳට ඒ පැවිදි සීලය ආරක්ෂා කරගෙන. එතකොට එයා මරණ පස්සේ කාන්තෙන්ම සුගතිය උපදිනවා ගිහිල්ලා. ඉතින් මේ රජුරුවොත් රජකම අතහැරලා ගිහින් පැවිදි වුණා. මහාන වෙලා ඉන්නකොට ඔන්න හරියටම දවස් 7යි ගියේ. අර සක්විති මැණික අතුරුදහන් වුණා. ඒ රජුරුවන්ගේ පිනට පහළ වෙච්ච එක අතුරුදහන් වුණා. මැණික අතුරුදහන් වුණාට පස්සේ අර පුතාට හරීම දුකයි. අන්න එයත් අනන්න ගත්ත අර කලින් එක්කන වගේ. මැණික අතුරුදහන් වුණාට පස්සේ කලින් වතාවල දරුවෝ මොකද කළේ? රාජ ඍෂීන් වහන්සේව හම්බ වෙලා, අනේ දේවයන් වහන්ස හරි වැඩි, චක්කවර්ති මාණික්ක අතුරුදහන් වුණානේ. ඉතින් මම මොකද්ද මේක ලබන්න කරන්නේ කියලා ඇහැව්වා ගිහිල්ලා නුවන් පාවිච්චි කළා. පරණ රජුරෝන්ගෙන් අහනවා කලින් අය. නමුත් මෙයා ඇහුවේ නැහැ. මෙයා මෙයාගේ පාඩුවේ හිටියා. මෙයා තමන්ගේ හිතුමනාපෙට තමන්ට හිතෙන විදිහට පාලනය කරන්න ගියා. නමුත් සක්විති රජවරු එහෙම කරන්නේ නැහැ. සක්විති රජවරු එහෙම මෝඩ විදිහට ගොහේ තමන්ට හිතෙන හිතන ඒවා කරන්නේ නැහැ. තමන්ට හිතෙන විදිහට පාලනය කරන්න යන්නේ නැහැ. තමන්ට හිතෙන නීති රීති පනවන්න යන්නේ නැහැ. කුසල් අකුසල් හරි වැරද්ද හොඳ නරක ඔක්කොම ගුණවන්ත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් අහලා තමයි කරන්නේ. දැන් මෙයා තමන්ට හිතෙන දේ කරන්න පටන් ගත්තා. තමන්ට හිතෙන දේ කරන්න පටන් ගත්තාම කලින් වගේ සස්ත්‍රීක වෙන්නේ නැහැ. දියුණු වෙන්නේ නැහැ. අරබුද හටගත්තා. කලින් ගරුකලේ ධර්මයටනේ, ප්‍රතිපත්තියකටනේ, වැඩපිළිවෙලකටනේ මිනිසු ගරුකලේ. ඒක නැති වෙලා පුද්ගලික මතයක් දැන් ආවා. තමන්ට හිතෙන විදිහට තමන් කරගෙන යනවා. එක එක නීති දානවා. ඊට පස්සේ මැතිඇමතුරු පිරිස පරණ කට්ටියමනේ රජුරුවන්ට උපදෙස් දෙන අය ඔක්කොම රැස් වුණා. රැස් වෙලා කිව්වා, දේවයන් වහන්ස, දැන් තමුන්නාන්සේ තමන්ගේ හිතුමනාපෙට තමයි පාලනය කරගෙන යන්නේ. තමන්ගේ හිතුමනාපෙට පාලනය කරගෙන යෑමෙන් තමයි ජනපදවල අවුල් ගැටලු හටගන්නේ. ඒවා පටන්ගෙන තියෙන්නේ දැන් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න. ඒ නිසා ඔබ වහන්සේ සක්විතිවත් ඇති කරගන්න ඕ. දේවයන් වහන්ස, දැන් රාජ ඍෂීන් වහන්සේත් මැරිලා, නමුත් සක්විතිවත් අපි දන්නවා. ඒ නිසා අපෙන් අහන්ට කියලා හොඳට ඒ ගුණධර්ම දන්න මැතිඇමතුරු කණ්ඩායමක් කිව්වා. ඊට පස්සේ රජුරුවොත් පණ්ඩිතයා වගේ කිව්වා, එහෙනම් තමුන්නාසලා කියනවා බලන්න සක්විතිවත් මොනවද කියලා. එතකොට අර විදියට සක්විතිවත් ගැන පැහැදිලි කියලා දුන්නා. පැහැදිලිව ධර්මයට සලකන්, ධර්මයට ගරු කරන්, තමන්ගේ රටවැසියන්ට ධාර්මිකව රැකවරණ යොදන්න, ශාස්ත්‍රීයවරුන්ට ධාර්මිකව රැකවරණ යොදන්න, බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ධාර්මිකව රැකවරණ යොදන්න, නියංගම් ජනපද වාසීන්ට ධාර්මිකව රැකවරණ යොදන්න, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ධාර්මිකව ආරක්ෂාව සපයන්න, සතාසිව්පා වටකුරුල්ලන්ට ධාර්මිකව ආරක්ෂාව යොදන්න, අධර්මයට ඉඩ දෙන්න එපා, ධර්මයේ පුරුදු කරන්න, ධනෙ නැති අයට ධනෙ දෙන්න, ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා ළඟට ගිහිල්ලා හොඳ නරක ධර්මයේ ගැන අහලා දැනගන්න කියලා කිව්වා. මෙයා මේ ඔක්කොම අහගෙන ඉඳලා කරන්න ගියේ නැහැ. තමන්ට හිතෙන දෙයක් කළා, හිතෙන දෙයක් අතහැරලා දාලා නිකන් හිටියා. ධාර්මිකව රැකවරණේ දේව, නමුත් ධනෙ නැති අයට ධනෙ දුන්නේ නැහැ. ධනෙ නැති අයට ධනෙ දෙන්නේ නැති වුණාම දුපත්කම දිලිඳුකම වැඩි වුණා. දිලිඳුකම වැඩි වුණාම ඔන්න මිනිස්සුෙකුට ජීවත් වෙන්න විදිහක් නැති වෙලා ගියා. ඔන්න මිනිස්සු අන්සතු දෙයක් තමන්ට නොදුන් දෙයක් හොරකම් කරන්න ගත්තා. ඇයි නෑනේ? නැති හින්දා. දැන් මේ වෙලා තියෙන්නේ ඒක තමයි. තමන්ට නොදුන් දෙයක් හොරකම් කරගත්තා. එතකොට ඉස්සෙල්ලාම ඔන්න
මේ වැරදිටික වෙන්ඩ පටන්ගත්තා. දැන් මේක පටන්ගන්ඩ හේතුව සක්විති මේ රජ්ජුරුවන්ගේ ප්‍රශ්න නිසා. ඔන්න පාලකයෝ තමයි ලෝකෙ විනාස කරන්න පටන්ගත්ත. නැතු මේ මාජනතාව ලෝකෙ විනාස කරන්නෙමේ. එහෙම නං මේ කාරණ අපිට දිගට තව කතා කරන්න පුළුව. බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව අපේ අනාගතය ගැනත් මේකෙදි දේශනා කරන. එහෙම නං අපිට අද මේ ධර්ම දේශනාවේදි මින් ඉදිරියට කරුණු කතා කරන්නට ලැබෙන කාලය අවසන්. එනිසා වෙලාව මදි වෙනවා අපිට. එනිසා මේ ධර්ම දේශනාවේ අද දවසට මේ විදිහට අවසන් වෙනකොට අපි කොටස් දෙකක් සාකච්ඡා කරලා තිනවා මේ චක්කවර්ති සීනන්ද සූත්‍රයේ. ඊළඟ සතියේත් අපි මේ පිළිබඳව මෙතනින් ඉදිරියට සාකච්ඡා කරනවා. අද දවස වෙනකොට අපි සාකච්ඡා කරමු මේ කාරණා හොඳට මතක තියාගන්න. අපේ ජීවිත ගුණධර්ම තුලින් ඉස්මතු කරගන්නවා මිසක අධර්මයෙන් ගොඩනගන්න ගියොත් අනාගතයක් නැහැ, දියුණුවක් නැහැ, විනාශයක්මයි වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේගේ ඇසින් දැකලා උන්වහන්සේ පැහැදිලි කරපු ආකාරය මතක තියාගන්න. ඔබ හැම දිනාට මේ ධර්මඥානෙ පහළ වෙලා ඉතාමත් සුවබර ගුණබර ජීවිතයක් සකස් කරගන්න මේ ධර්මානුශාසනාව උපකාරයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ මේ මහා පිංකම මේ ආකාරයට සිද්ධ කරගන්න පින්බර දහම් දායකත්වය ලබා දෙන පින්වත් පිරිස සිහි කරලා පින්පෙත් අනුමෝදන් කරන්නයි අපි සූදානම් වෙන්නේ. අද මේ මහා පිංකමේ ධර්ම දානමය කුසලයේ සිද්ධ කරගන්න පුණ්‍යවන්තව කටයුතු කරන්නේ මීගමුව තුන්වන කුරණ කොළඹ පාර අංක 843 8 ලිපිණේ පදිංචි එච්.කේ. දයානන්ද ගුණසේකර පින්වත් මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා එච්.කේ. එරෝෂණී දීපිකා ගුණසේකර මෙනවිය තමන්ගේ දයාබර දියණිය 2012 ජනවාරි මාසේ 26 වෙනි දින මිය පරලොව යන්ට යදුන අතර අදට වසර 11ක් පිරීම නිමිත්තෙන් ඇයට පරලොව වශයෙන් විශේෂයෙන් පින්පෙත් අනුමෝදන් කරන. ඒ වගේම ගුණසේකර මහත්මාගේ දයාබර පියාණන් සහ මෑණියන් වන එච්.කේ. ඩේවිඩ්සන් ගුණසේකර මහත්මා සහ කරුණාවතී ගුණසේකර මහත්මියට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. චන්ද්‍රා ගුණසේකර මහත්මියගේ දයාබර පියාණන් සහ මෑණියන් වන ජී.කේ. පුණ්‍යදාස මහත්මා සහ ජී.කේ. පේමවතී මහත්මියට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට කල්පනා කරනවා. එච්.කේ. පුෂ්පලතා මාලනී ගුණසේකර නැගණියගේ දයාබර ස්වාමි පුරුෂයා වූ නිහාල් ගුණසේකර සහෝදරයාට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට කල්පනා කරනවා. අමිල රණසිංහ බෑණනුවන්ගේ දයාබර මෑණියන් වන රංජනී චන්ද්‍රා කලන්සූරිය මහත්මියට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ නම් සඳහන් කළ පින්වතුන් ප්‍රධානව ඒ පින්වත් සියලු දෙනාගේම නමින් මිය පරලොව යන්ට යදුන සංසාරගත සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමේ අරමුණ බලාපොරොත්තුව මේ පින්කමේදී මුල් වෙලා තියෙනවා. ඒ වගේම ගුණසේකර මහත්මයාට සහ චන්ද්‍රා ගුණසේකර මහත්මියට, ඉනෝකා රණසිංහ දියණියට, අමිල රණසිංහ බෑණනුවන්ට, ගයිඳු ගිත්සර රණසිංහ මුණුපුරාට, අශෝකා ගුණසේකර සහ සීතා ගුණසේකර කියන පින්නතුන් වගේම ඒ පින්නතුන්ගේ පුංචි දූ දරුවන්ට, මාලනී පුෂ්පලතා ගුණසේකර මහත්මිය සහායගේ දරුවන් ඇතුළුව ඒ පුංචි දූ දරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත් ඒ නම් සඳහන් කළ පින්වත් සියලු දෙනා ප්‍රධානව මේ පින්දහම් කටයුතු කරගන්නකොට දයානන්ද ගුණසේකර මහත්මය ඇතුළු පින්නතුන්ට සහයෝගය දැක්වූ සත්පුරුෂ කල්යාණ මිත්‍ර සෑම සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදෙන්, දෙවියන්ගේ ආශිර්වාදෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්කමේදී කල්පනා කළා තියෙනවා. එහෙමනම් අද දවසේ මුළු මහත් ලෝකයකට ධර්ම දානය ලබා දීමෙන් රැස් කරගත්ත මේ ආනිසංස දෙවියන්ට ලැබේවා, දෙවියෝ සතුටින් අනුමෝදන්ව දිවේසුරු දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මහා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. ඒ වගේම පින්කමේ දායකත්වය දන්න පින්නතුන් බලාපොරොත්තු වෙන විශේෂයෙන් මීට වසර 11කට පෙර මිය ගිය එච්.කේ. එරෝෂණී දීපිකා ගුණසේකර මෙනෙවිය ප්‍රධාන නම් සඳහන් කළ මිය පරලව ගිය සියලු ඥාතීන්ට පරලොව වශයෙන් මේ පින් ලැබේවා. ඒ අයගේ සාංසාරික භවගාමී ජීවිතයේ සුඛයේ සුවපත් කරගෙන උතුම් මහා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් විඳගෙන පින්කම සිද්ධ කරන මීගමුව තුන්වන කුරණ කොළඹ පාර අංක 843 8 ලිපිණී එච්.කේ. දයානන්ද ගුණසේකර මහත්මයා ඇතුළු නම් සඳහන් කළේ පවුලේ පින්වත් සෑම සිළු දෙනාටමත්, ධර්මශ්‍රවණය කරපු ඔබ අපි සෑම සිළු දෙනාටමත් මෙලව ජීවිතයේ කායික මානසික සුවේ ධර්මාවබෝධයේ සැලසේවා, පරලව ජීවිතත් සුවපත් වේවා, සංසාර දුකින් අත මිදී උතුම් මහා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාව අප හැම දිනාටම උදා වේවා.
ආකාසට්ටාච බුම්මට්ටහා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක සාසනං චිරන්රක්කන්තු ධම්ම දේශනං චිරන්රක්කන්තු ත්වං සදා.